බෝන් අද අපි කතා කරන්න බලාපොරොත් වෙන්නේ අලුත් විශේකකයක් දහතුනවසරේ පලවෙනි විශේකකය එ තමයි කලමනාකරණය ඔබ විභහගට යන්න කලින් පාඩංඒකක දහ අටක් අප විසින් ඔබට ආවරණය කළ යුතුයි ගුරුවරුන් විදිහයට ඒ අපේ වගකීම ඒ අපි ඉටු කරන්න බැඳී සිරිිනවා ඔබ විශ්ණ දේශ ාවරණය පිළිබඳ ැක සංකාය නිසා තබාගත යුතු ැෑ ඉතිහාස අපි උගන්න පුහැම පන්තියකමඒ විශය නිර්දේශ නියමිත කාලයේ අවසන් කරලයි ඒය අපි විභාගටය උුම් කරේ. එනම් අද අපි කළමනාකරණය කියන විශේකකය කතා කිරීම ආරම්භ කරමු එකට හේතුව තමයි මේ පාඩමෙන් තමයි අපේ පේපර එක ලියන පේපර එකේ පස්වැනි ප්‍රශ්නය වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් යොමු වෙන්නේ.ඒ වගේම ඔ පවාහනය සනිවේදනය එවැනි උපකාරක සේවා වලට වඩා වෙළදාම වගේ කොටස්වලට වඩා වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩමක් මේක වන නිසා. නිසා අපි එහෙනම් දහතුනේ පන්තියේ පළවෙනි පාඩං ඒකකය කළමනාකරණය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ එහෙනම් මම මුලින්ම කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක පිරිිබඳ අර්ථකතනයක්. ද නිර්ුවචනයක් ඔයාට කියල දෙන්නා. කළමනාකරණය මැනේෂ්මන් අපි මේ පාඩමෙන් පස්සේ දහතුනේ පන්තියේදී අලවි කළමනා කරනය ගැන කතා කරනු. මුල්ෙ කළමනා කරණය ගැන කතා කරනවා. මානව සම්පත් කළමනා කරනය ගැන කතා කරනවා. මෙහෙයුම් කළමනා කරනය ගැන කතා කරන. රතුරුළමනා කරනය ගැන කතා කරනවාගැන්නේ කළමනා කරන ්‍රේෂ්්‍ර ගොඩක් ගැන ඉදිරියට කතා කරනවා මෙතන අපි පොදුවේ කළමනා කරය ගැන කතා කරන ජනල් මන් පොදුවේ කළමනා කරනය ගැන් මේකට සරලව කියනවා මේ වචනය අර්ථකිහිපයකට කඩලා කල මනා කරන. කලට වේලාවට මනාව කටයුතු කිරීම කළමනා කරනයයයි කියලා එතකොට මොකක්ද මේක අර්ථය මේක අපි පොදු නිර්වචනයක් ගත්තොත් මේක විභගයට තහල දේනවා මම වචන කිහිපයක් එකතු කරන්නා අපි ඉන්න නිරතුරුවම වෙනස්වන ව්‍යාපාර පරිසරයක් තුළ අප පළවෙනි පාඩම ව්‍යපාර පදනම පරිසරේ පාඩමේදි කතාකර ව්‍යාපාරයක පරිසරය අ්‍යන්තර හා බාහිර කෙ කුටස් දෙකට බෙදෙදැයි කළමනාකන ප්‍රවේයන් ව කියලා. එන මේ අභ්‍යන්තර සහ බාහිර පරිසරය නිරතුරුම වෙනස් වෙන මේ වෙනස්ව වන පරිසරය අපි කෙන ගතික පරිසරයේ කියලා. එනම් ඔන නිර්වචනය අංග ගීපයක් මංගන්නෝ. ගතික ව්‍යාපාර පරිසරය. ගතික ව්‍යාපාර පරිසරය තුළ ඉන්න, සංවිධානයකට අන්න ආයතනයක් නැත්තං සංවිධානයක් සංවිධහනයකට එතම සංවිධානය කෙනන වචන ගන්නම් ඇටලුවක්ම තමන්ගේ ප්‍රකාශිත පරමාර්ථහාරමුණු පරමාර්ථ මේ ගැකට තියන පලනි පාට දම අද කියල දෙන්න තවත් පරමාර්ථ එට පස අරමුණු සපලදායි විදියට ළඟා කරගන්න ඇන තවත් වචනයක් මං කියනවා සපල දායිීතාව ඒ සංවිධහනය සතුවසි තියෙන සම්පට්ටික සම්පත් හෙවත් යෙද වුම් සැලසුම් කරනය සංවිධහන කරනය මෙහෙවීම හා පාලනය කරන්නට ඕනේ කාර්ක්ෂමව යම් සංවිධානයක් සපලදා යිසා කාරක්ෂම වෙනකොට එක පලදායිවීමකුත්දේ නවා. මෙෙන මේ සමස්ත ක්‍රියාවලිය තමයි අපි කළමනා කරණය කියලා කියන්නේ ක්‍රියාවලිය පරොසෙස් එකක් එන ගොන්නමං ගනාට කළමනනා කරනය අර් දැක්වීම කර වචන ොඩකේකරතුකින් එහන වගේ නිර්චනයතුම වචනක කියවෙන් නොනනි නම් ආයිසරැක් පොදුවේ කියල දෙන්න. ගතික ව්‍යාපාර පරිසරය තුළ නිරතුරුව වෙනස්වන ව්‍යාපාර පරිසරය තුළ සංවිධ කටයුතු කරන සංවිධානයකට තමන්ගේ පරමාර්ථහා අරමුණු සපලදායි ආකාරයට ළඟා කරගන්න ඒ සංවිධානය සතු සම්පට්තිික කාර්යක්ක්ෂමව සැලසුම් කිරීම, සංවිධානය කිරීම මෙහයවීම හා පාලනයට අදාළ කළමනා කරන කටයුතු නැතන්ගේ ක්‍රියාව ලිය තමයි අපි කළමනා කරනය කියෙකි. ට දා කළමනා කරන ක්‍රියාවල ඇත ක්‍රියාවලිය දළ ක්‍රියාවලිය අපි කළමනාකරණය කියලා කියන. තිම මේ පොදු හැඳින්වීමක් කරේ. ඉති මේ කළමනාකරණය ගැන විවිධ අය විවිධ නිර්වචන ඉදිරිපත් කල තියනවා. මේරි පාක කියනවා කළමනාකරණය කියලා කියන්නේ අන්නය සමගහා අන්නය ලවා වැඩකරවා ගැනීමේ කලාව කියලා. ස්ටෝනාන්්‍රman. ටෝන සහ ප්‍රී කියන ලමනා කරන විශේෂඥෝ එකොලොන්ගේ කළමනා කරය ගැන ලියවිච්ච පොතක මෙන මේ සමාමාර්ථයක් ගැන නිර්වචනයක් ඉදිරිපත් කල දෙන නිසල් ලකගේ විධ පුද්ලෝ විධ ආයතනය මේ කලමනාරය ගැන නිර්ච දිරිපත් කල තියෙනවා ති හිපෙකුත් මම ඔබට කියල දෙනවා පන්නනවා ඔබේ නිබන්ධනයවා දීල තියනවා එරම පොදදු නිර්චය තමයි මේ පහැදි කිරිීමක් කරේ මේ තමයි විවාාගෙ හැවේ පොදු නිර්වාච. ඔබ ගෙන තියෙනවා මීට කලින් ඔයඒක විෂයන්වල පියාල ගැන දැන් කියන බලාන්න මතක් කලමට ආර්ථික විද්‍යාවේ පියා ඇඩම් ස්මිත් ගිනුම් කරනේ පියා ලුකා පැසිෝලි අහලති නොද හවදක්ත් ස්ල ව්‍යා පරත් දෙනේ පියාගෙනග සමහරලාට නෑනේ අපි එක විෂයන්වල එක උපකුටස්වල විශේෂක්ඥෝ ඒ විෂ කොටස පියා කිය ලබි සලකන. මේ ලමනාරන ඒගෙන විශේෂ ෂත්‍රියපි ගත්ත. කළමනා කරණය එදා ඉඳල ඒ ගුරුකුල කිහිපයක් අද දක්වා විකාශනය වෙච්ච විදිියක් තියනවා. එක කළමනාරය විකාශය කියන කොටස අප උසප පෙල විශෂ නිදේ තුළ යයිමයිතාරන්න නෙනෑ. මං නිසා එක ටිකක් දිග විස්තරාත්මක තියෙරි කොටස මගේ ටලක ල ගර බ පොතු න්නෙ නේ විශ විද්‍යා ටේද උගන්නන මෙ ඔස්සල ෙදර දරට ඕන්න හොන්න ලුවන්. විකාශනය ළමනාරන විකාශනය ගැ බලන්නට පුළුවන් දෙමි ළමනා කරන විකාශනය කතා කරගෙන එනකොට මේ විද්‍යාත්මක කළමනා කරනය දැන් අද මේ කතා කරන විද්‍යාත්මක කළමනාකරණය ගැන ලෝකෙට වැඩිපුර කතා කරේ FW Taylor එනිසා විද්‍යාත්මක කළමනා කරනේ පිය Taylor කියලා අපි හඳුන්නනො. හැබැ මෙ න්න නූතනයට අදාළ කළමනා කරනණයන් වැඩිහරියක් කතා කරේ උබම කතා කරන. ොර නූත ක මනා කරනේ පියා හෙන්ද්‍රි පිියෝල් කියලයි ඇපි සලකන්. එනම් ටේල සහ පෙවෝල්ව සිහිපත් වෙන්න සී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය වන්නම දේශ සාාලාදකක් නම් කල්ල දයන. ැම උසස් පෙ වානි ජන්සය හදාරන්න දරුවන් සිහිනේ තමයි ජවර්ධනපුර ශවද්‍යාල ටයක. ර ජවර්ධනපුර විශ්වවිද්‍යාලයි ඔබ ගිහම බොට මතක්වීමේ දේශනය එක තියන වෙනමමකළංග දේශන ශාලා දෙකක් එකක් ෆෙෝල් එක ගේ සාමානෙන් ජයවර්දන පුර තින්ටික්. ශාල සිසුන් පරිසර සුගන්න පුලුවන් දේශන සාලාාවක්කයක. හිර අමතරෝ ටේල නමනුත් වෙනම දේශන සාලාාවක් නම් කර ලතියනවා. තොර ඒ විද්‍යත්ම කළමනා කරය සහ නූතන කලළමනා කරන විසක් දන මංගේයඔබට පැදිකිීම කකර ේ සම්බන්ධ විභාගදි ප්‍රශ් යොමලාලනය මුත්ත ප දව දැනැටීම වැදගත්වීමක් වෙනවා. මේ නිබන්ධනය ඔබගේ වර්සැබ් ගරපල දාලා තියෙනවා. තින් මේ හැම නිබන්ධනයක්ම ෞතිකෝ පන්ති පටන්ගත දවසෙදි, අි ඔබට ලබා දෙන්නන අවශ්‍යටයුතු සියල්ල සදානම් කරලායි තියෙන්නේ. නවත් මේ තියන වාතාවරණය තුළ ඔබට ලබාදීමට හෝ ලබාගන්න යම් ස්ථානක එන්න කියනෙක සෞඛ්‍යරක්ෂිතවච්චර සුසුක්‍රමයක් වෙන්නේ නෑ. එනිසා ඔබ අපි මුණගැහෙන අවස්ථාවකදී. රට තත්වේ හත්තේක පත්ව වනාට පසේනි බන්ධන සියල් ඔබෝනුවෙන් ලබා දෙන්න පසිියල්ල සූදදාම් කරලා තියෙන්නේ. එතකං අප මේ කෙටි සටහනක් විදියට ලියාගන යමු අපි පොඩ එක්සයිස් පොතක නැතං ඔබේ කටු පොත හරි කමන්නන්නේේ දේවල් ලියගන පොඩ්ඩක් පාඩන් කරන්න තියන්නේෙ එනම් ම කලමනා කරනය ගැන පොදු නිර් වචනයක් මුලි ොබඩි දිරිපත් කරන්න මාර්තකාව ලියන්න කළමනා කරනේ. ඒ මං කියන වේගෙට සහරට ියගන්න ැරුණුොත්තේ කරුණත් දෙ එකක් පසුව නිබන්ධනය බල ඔබ ියා ගනීම හැියාවතති නො දීල තින වර්සැ රුප්ලතියෙන් නිබඳදන බල කළමනාරය ගැි ොඩි හඳන්වීමක් ලියම්. ඒ ගමන් මංඟ කියපු වශන ටකට ට උුනන් රිගන්න පුුවන්. ලියමුවපි ගතික ව්‍යාපාර පරිසරය තුළ ගතික ව්‍යාපාර පරිසරය තුළ, සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථහා අරමුණු ප්‍රකාචිත පරමාර්ථහා අරමුණු සපලදායිව ඉටු කර ගැනීම සඳහා සපලදායිව ඉටු කර ගැනීම සඳහා, සංවිධානය සතු සම්පත් සංවිධානය සතු සම්පත්, කාර්ක්ෂමතාවෙන් යුතුව කාරක්ෂමතාවෙන් යුතුව සවිධන සැලසුම් කනයම සංවිධන කරනය මෙහවී මහා පාලනය තුළත් පලදායි ක්‍රියාවලියයි සැලසුම් කර සංවිධන කනයී මහා පාලනය තුළත් පලදායි ක්‍රියාවලියයි නිරුවචනය පිරිබඳ අදහසක් ඔබට තිබීම වැදගත්වීමක් වෙනවා ඊළඟ රූප සටහන් දෙකේ ඉන්න නූතන කළමනා කරන පහන්රිෆල් සහ විද්‍යාත්මක කළමනා කරනේ පිය F w. Taylor මෙ මේ ඔබට පසුව හරි සහන් කරගැනීමක් කරන්න පුළුවන් වි ාහගදිලොකුට අහලා නෑනමුත් තිස්සහරහන පුුවන් ඔන්න. නතන කළමනා කරන නියIPහන්දරි ෆෝල් සහ විද්‍යාත්ම කළමනා කරණ. තිම කළමනා කරනය පිරිබඳ පචලිත නිර්වචනකිහි පපයක් මෙතන දියනු. දැ මෙදවල් මං එක කලියන්නේ නෑ වශ්‍ය දරුවන්ට පසු ලියාගන්න පුුවන් මතක්ව නත්තෙක්. ගොඩක් පිට එකඒක් කෙන කියපු නිර්වචන අහන් නෙනෑ. නමුත් අ වශ්‍යනන් ිකු ප්‍රශනය න්න ුවන් කිය පත් පත් නිර්වච ගල පනන්න ර්චන ද මේ දහ මක්ද හ හමවා නිර් වචන දහ හ ගක සර දස් දහටේදී. මගේ නිර්වචචනට පෙන්නන්න. මේ විවිධ නිර්වචචනමරී පාක කියනවා අන්න සමඳහා අන්නයි ලවා වැඩ කරවා ගැනීම කලමනා කරනය කිය මොකදක තේරුම් අන්නයි ලවා වැඩ කරවා ගැනීම කලාවා ගැන කළමනාකරුවෙක් කියලා කියන්නේ වැඩ කරන කෙනෙක් නෙවෙේ. එයා එයාගේ අනුගාමිකින් ලවා නැත්තන් යාගේ සේවකෝේ ලවා එයාගේ යටත්තයි ලවා වැඩ කරවා ගන්න සමත් කෙනෙක්. එතැති කළමනාකරුවා විවිධ ස්ටයිල් අපිගේ නවා. නැතන් ශෛලෙන් පෞච්චි කරනු දැපියව ගැනි සරහර කර කර. විධවිදියට සමහරයි පජාතාන්ත්‍රවාදී සමහරයි ඒකාධපති සයිලට යනෝඒ වගේ විවිධ සයිලෙන් පාච්චි කරමින් තමන්ගේ අනුගාමකින් තමන්ගේ යටටස්සේවකින් ලවා වැඩ කරවාගන්නෙක් තමයි කළමනාකරුවක් කියකන් ස්ටෝන් ප්‍රන් මෙන මේ විදියට කලළමනාර හඳුන් අනඒකාරාපි කියපු පොදු නිර්වචන්ට බෝදුරට කිට්ටව ආයතනයක ප්‍රකාචිත පරමාර්ථ ඉතු කර ගැනීම සඳහා ඒ ආයතනයේ තියෙන මානව හා බෞතික සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම පාලනය ඇතුළත් කාරය නැන කාරය නැතුළත් ක්‍රියාවලිය පොසේ එක තමයි ක ළමනාගරන ගැන්කල් පේරන ෙ පොදු නිර්චට ගොඩක් කිටු. ඔ කළමාරන මුූිකා හරක් ය ඒ හතර තමයි මේ පොදු නිර් වචන මේ එකයි දකේමගේ වෙන්නේ සැලසුම් කරන සංවිධාන කරනය මෙහවීම හා පාලනය දැපි මේ ඔක්කොමටික කතා කරනවා හරි ල සංවිධාරනය හෙවම පලන කළමනා කරනය මුළිකාංග හතර මේ තුළත්ඒ ක්‍රියාවලිය තමයි කළමනා කරණය කියන්නේ කියලා ටෝනන් ප්‍රීම කියනවා තවත් නිර්චන කඔබට දාලා තින බලන පුළුවන්ක අදහස රොබට් කියන එක මේ වෙනස්වමින් පවත්නා පරිසයක් තුළ ගැන ගතික පරිසය කියන එක. සම්පත් කාරක්ෂමතාවය යුතු යොදා ගනමින් ආතක පමාර්ථ ඟා කර ගැනීම සඳහා. අන්න ලවා කාරයන් කරවා ගැනීමත් අන්න සමග කාරය කිරීමත් කළමනා කරනන්නේ. නිර්වචන දෙක එකතු වෙලාවගේ එකක ල්ල තියන තින් මේ එකකෙන්ෙකටපාඩක්ක නොට පොඩි අදහසක් ගන්න එක කරන්නඕේ පොද නිර්චනය දක් තියනට ඕනි. හරි. කළමනාකරණය කෙන මේ නිර්වචනය තුළ අන්තර් ගත සංකල්ප කිහිපයක් දැම්මන් ඔබට පැහදි කල්ල දෙන්න හරි දැම්මන් සූදානන් වෙන්නේ මෙන මේ වචන හතර ඔබට පැදිරි කල්ලා දෙන්න. හද ගතික ව්‍යාපාර පරිසරය දැම් ව්‍යාපාර පරිසරය කක ඔය ඉගන ගත්තේ පලවෙනි පාඩමයේදී ව්‍යාපාර පරිසරේ ව්‍යාරකට බලපෑම් කරන විධ පරිසර සාදකැන් ක්‍රාත්ම කරන පරිසරය ිකව ව්‍යපාර පරිසරය මේ ගතිකයි කියනගේ තේරුම තමයි දයියනමික් නිරතුරුවම වෙනස් කම්වලට භාජනය වෙනෝ කියන එක නම් නිරතුරුවම වෙනස්කම්වලට ානය වන අ්‍යන්තරහා බාහිර ව්‍යාපාර පරිසරයක තමයි මනාකරුව කටයුතු කරන්නේ.ගහරි. සංවිධානය ඕගනයි ශේෂණ එකක් කියන්නේ මොකක්ද. ඇතරම සංවිධානයක් කියල කිවූ හම එක අපි දකිනෝ මෙන්න මේ වගේ ලක්ෂණ කකිහිපයක් විදිමත් සංවිධානයක ප්‍රදධන වශය මෙ මේ ලක්ෂණ කහිපේ. එකක් තමයි එක පරමාර්තයක් වෝ පරමමාර්ත කිහිපයක් ළඟාකර ගැනීම සඳහ හතමයිටයුතු කරන්න. එකන්නේ සංවිධානයක් වහම පොදු පරමාර්තයක් හෝ පරමාර්ත කිහිපයක් තියනට පුළුව. සංවිධානයක අනිවාරයම පුද්ගලයෝ ඉන්න ඕනේ. ඕනම තැනක සජීවී කෙන තමයි මේ අපි පුද්ගලයෝ අජී අනිදේව කොචර තිබුණත් එක සංවිධානයක් වෙන්න. එම් පුද්ජලයෙන් ඉන්නට ඕෝනි එක් කෙනෙක් ෝ කිහිප දෙනෙක් ඉන්නට ඕනි. ඉඩපසේ පුද්ජලයෙන් අතර ඒ බලතලහෙවත් අධිකාරය. කොමද බෙදිර ගහිල තින වැඩ සම්පත් කෝමට බෙදිල හිල තියෙ කියනක පිරිිබඳ. ි දරාවලයක් තියන්න ොන පාසලක් ගම ප වන්න පාසක හම දධනය විදුහල්පතිතු ඊට පස නියෝජි විදු හල්පතිවරු අන්ම කොහොම තනතුර ෙදලයන්නන්නේ කියෙක ඔය අපි ග කිය එක අපි කියන සංවිධාන වියූහය කියන ස්ටක්ෂ එක සංවිධාන වවූහයක් තියෙන් ඕන එරං සංවිධානයක මෙන මේ ලක්ෂණ තියන්න ඕනෙ සංවිධානය කියලා ැන මේ අප ඉන්න පරිසරේම තියන මෙ සෝයිඩකම තියෙ එක සමාජයකකයා. එයම් පරමාර්තයක් වෝ පරමාර්ත ලඟාකර ගැනීම සඳහා එක එකක් තුවෙලලා කටයතුර පුද්ලයන්ගෙන් සැදුම්ලත් සමාජයකයක්තම අපි සංවිධනයක් කියල කිය ත්‍රේක පදාන ලක්ෂණ විරප ගන්න පොදු පරමාර්ත තියෙන් නේ පුද්ජලය ව ොනේ සංවිධාන වියූහය කෝගනිේෂන ක්ෂක් න ම ද . ඔයාට මං හිතනවා මතකයි කියම පරමාර් සහරමන් කියම පලන පාඩේ කතගරද මඇතකාලේ විශෂණගේ ප පල ප තක්කර ගත්ත ගෝල්. මෙකවට මතකයි කෙන මංහිතනවා පරමමාර්ත නැත්තනන් ගෝල්ස් කියලාිත්තෙමොනාද සංවිධානයක් විසින් දිගු කාලයේදී ළඟකරගන්න බලාපොරොත් වෙන දේවන්. ව්‍යාපරයේ විකුණුම් උපරිම කර ගැනීම. ලාබ උපරිම කර ගැනීම. කීර්තිනාමය වැඩි කර ගැනීම. තරඟකාරෙත්වයට සාර්ථකෝ මුහුණදීම. ගුණාත්මක නායකයා බවට පත්වීම මෙන මේ වගේ දේවන්. විධානයක් වින් දිග කාලේ ලඟකාරගන්න බලාපොරොත්තු වන පෙක්ෂාව. මේවා සංවිධානය විසින් දිගු කායේ ළඟරගන්න බලාපොත්තු වන දේව ලපේක්ෂාව නැතම් බලාපොත්තු. ඒ පරමාර්ථ වඩාත් නිශ්ෂිතාකාරයට පකාශයට පත් කරගන්න ඕන. අන්න ඒ තයි අප ගැන්න අරුණ හෙවත් ඔබෙක් ව්ස් කියලා ැ දාාරනයක් විට ලාබව ප්‍රමිර ගැීම මොකක්ද පරමාර්තයන්. එන වසරේදී ලාබේ සර පහකින් වැඩිකර ගැනීම අන්න ඒ දිකුකාලීන පරමාර්ථය වඩාත් නිශ්ෂිත ආකාරයට කාලය හා සම්බන්ධ කල කිව්වා. එන වසරේදී ලාබේ සසිට පහකින් වැඩිකර ගැනීම. අන්න ඒ අරමුණක් ඔබට මතකනම් අපි කතා කරාමේ අරමුණ කොමෙන් ඕොන කියලද ස්මමාර්ට්වෙන් ඕන කියලා MART දැම්පුළුවන්ෙන් ඕනේ ස්පෙසිිපික් නි්ෂිත සුවිශේෂීෙන් ඕනේ මෙසරබල් මැනී හැකිවෙන්න ඕන. බ ලගර හෙකි න්න ලස්ික් යතාර්ථවාද වෙන්න ඕන ටයිම් ්‍රේම් කලර මොත්තිවවෙන්න ඕන. එකන සවිධහනයක් විසින්. කෙටිකාලේදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් අපිගෙනවා අරමුණු කියල. ව කියල. එන කළමනාරනේදදි මොකක්ද බලාපොරොත්තුව ව මේ පරමාර්ත අරමුණු සපලද විදි ගරන මොදේතේරම් ක් ව ව. සංවිධානයක් විසින් අපේක්ෂා කරන එ පරමාර්තා අරමුණ කොතෙක්තුරට සාර්ථකෝ ලළඟා කරගන්නේ දයන්න තමයි අපි සපල දා යිතාව කියෙනගින් කියා ඔ පිට ඩක කියන කළමනා කරන විසේසක් ඥා මේ සපල දාහිතාාවසා කාරක්ෂමතාවය ගැන හරි ලස්සන විදියට කියලා තියෙනවා. පිට ඩක කියනවා සපල දාහිතාවය කියලා කියන්නේ නිවැරදි දේ කරන එක දැන් හරිදේවල් වැරදි දේවල් කියල දෙක් තියෙන ඕනේ හරි දේවල් කරන එක තමයි සපලදාහිතාාව ක කියෙන. අපේ දරුවෝ මේ වයසෙදි වෙන වැරදි ක්‍රියාමාර්ගවලට යමුමේන නැතුව අධ්‍යහපන කටයුතුවට යමේනො කියලා කියනවා කරන්නේ හරිදි. කනවා සපලදායි. තරයාට පුළුවන්ගෙනවා සපදායිව කටයුතු කරත් නියමිතකාය තුළ උසස් ගුණත්තය යුතුගේ ප්‍රමාර්තරමුණු ලඟාරගන්න සංවිධානයක් සින් කොතෙක්ස් දුරක සාර්ථකව තම පරමාර්තරුණ ළඟාරන්නන්නේ දයන්න තමයි සපල දායිතාවය කර කියන සංවිධානයක් සම්බන්ධී. පිට ඩකට අනුවන නිවරදි දේර එක. එතකොට මංහෙම එත්ත කනිිත් වචන කරන්න කාරක්ෂමතාව පිට ඩක් කියනවා දැන් හරිද කරාට විතරක් කරියන්න ඒ හරිදේ හරියට කරන්න ඕන. දැන් ඔබ ඉගෙනගන්න වැඩ කටයුතු කරනවා. හරිදේ කරන්නේ මේ වීඩියෝකත්තා හගනින්නවා. ඒගමන්ටව කියන කතාව ගුද බගනවා. මුකද ලියගන්න නෑ ඔහේ ආගනින්නවා. අන්න වැරදි විදියට අයි කරන්නේ. හරිදේ කර නො ඉගෙනගන්න වැඩේ කරනවා. සපලදා යඔබ හැබයි කාරක්ෂමනය. රදි දිරය කරන්න එහනම් කරරි කරනදේ හරියට කරන තමයි කාරක්ෂමතාවය කළගිය. ැන සංවිධානයක් සම්බන්ධයෙන් ගත්තොත්නම් මේ පරමාර් තරමුණු ළඟාකාරගන්න යනකොට අවම එද මක්තුලින් උපරිමණ ූමක් ලාගන්න එක තමයි අපි කියන්නේ කාර්රක්ෂමතාවේ කියලා. වෙනම වගවාසවන තමකොට පැදි කල්ලා දෙන්න මේ සපලදාහිතාවසා කාරක්ෂමතාව පිළිබඳව. මේ සපලදාායිතාවේ කාරක්ෂමතාවේ දෙක ඇති වෙන කොට ව්‍යාපරය නිරයාසෙන්ම පලදායි ව්‍ය පර බොට පත් ව. මුකද පල දායකත්වය ගැන්නේ යම් කාලසීමාවක් තුළ ආයතනයක යෙදවුම් සහ නිමෝුම් මතරතියෙන අුපාතික සම්බන්ධතාව. පලදාායිතාව හොයන් නිමෝම යෙදවු මෙෙන් බදල සපලදායිතාවන මේ මංකිවේ පලදායිතාව මෙ දෙක එක තුවෙන් පලදායිතාව හැදෙනෝකය. මේ සම්පත් කියෙනක කත් ඔ බිගෙන ගනතියන මට පලනි පාඩමේදීව. සංවිධානයක් විදිට අපි භාණ්ඩයක් සේවාාවක් බිරන්න යනකොට නැත්තම් පරමාර්තරමුණ ලඟාරගන්න යනකොට ක්‍රියාවලට ඇතුළත් කරන යෙදවුන්තම අපි සම්පත් කල කියන් ති මේ සම්පත් අද විධ විදිහයට වර්ගගල්ල තියනවා භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය වවසාය දැනුමතොරතු රුකාලය කෙල බහල තිනක විදියන්නේද පලනි පඩමය කතා කරන අය ද අපි කතා කරනවා ස සහටල සංකල්පය කියල ගැනමනද මෙ මනමැටීියල් මැන් මෙත marketකට ඉන්ද්‍රසියම කුව දවා සිහට පරිවතනය කර ගන්න න මෙන් මිනිස්සු නැත්තම් මානම්පත. මනි මුදල් මැටීවිියල් ද්‍රව්වේ මැසින් යම්ත්‍රෝප කරන මෙතර්්සිිල්ප ක්‍රමවේද. මාකට් වෙලද පල මනි මිනි් කියල ගත්තර ොත්තන ගන්නන්නේ කාලය කියන එක. මෙතවායි සෙව නෙම්. අයි මේක ටසීස් කිය ගන්නවා. න් සංකල්ප සහ කස්ටම ගන දෙනු කරුව කියනක්. ස විධ විදිර වර්ගරන සම්පත් කියක සමහර කලමනාර ශසක්ති 6M සහ1න් අයි කියලව න යයි කලගන්න ඉන්පර්මේෂන් කියනෙක වි දිරි වර්ග කරනවා. ක්‍රියාවලක් කියලා කියන්නේ ප්‍රොසෙස එකඒ කියැන්නේ නිෂ්ටා අවසාන කාරම්භයක්ක ක්‍රියාවලයක්ක් විදිර යන කිය කලමනා කරනයන ක්‍රියාවලිය ප්‍රස එක. ත මෙන්න මේ වචන ටික මේ කළමනා කරනය නිර්වචන තුළ තියනවා. තින් මේ ගියසරේ පේපර එකේ. හර දස් විශ රුද්දය දෙ විස්ස අවුරුද්දය ප්‍රශ්න පත්තරේ මෙතනනිම ප්‍රශ්න දෙක් කහලතිය ගන පස්වනි පශ්නය පළවවෙනි ප්‍රශ්නය පස්නි පශ පලවෙනි රෝමීලක්කමැවේ සං විධානයක් කියන මොකක්ද ගේෙල හෝ මති මකන ද ලුන හ ඉඩ පස්සේ කාරෙක් සමතාවයි සපලදා තාව අතර සම්බන්ධය ව ප්‍ර්න. දැඟපී සාකච්ඡා කරපු කළමනා කරන නිලවචනය තුළ අන්තර්ගත වෙච්ච සංකල්පටිකපි සටහන් කරගෙනයන්ේ පොතේ එක පලනික ගතික ව්‍යාපාර පරිසරය එක අදහස තමයි විවිධ අවස්ථාවන් හි නිරන්තරයෙන් වෙනස් කකම්වලට භාජනය වන ව්‍යාපරිෙකක් අභ්‍යන්තරහා බායිර පරිසරය කියනෙක් ඒ ලොකුට සහන් කරෙන්ම කවශෙන් පසු සටහන් කරගැනීමක් කරන්න මෙ මේක ඉඳලපී සටහන් කරගෙන යම් ආයතනය නැතන් ආයතන එමන සංවිධාන මේ සැරත් මේ ආසන ප්‍රශ්නයක් විභාවි හැවවා අපි සටහන් කරගමන සංවිධහනයක් යැනම ගතගිය යම් පරමාර්තයක් හෝ පරමාර්ථ කිහිපයක් හෝ යම් පරමාර්තයක් හෝ පරමාර්ථ කිහිපයක් හෝ ඉටු කර ගැනීම සඳහා එක්ව වැඩ කරන इ एक पुज्जलेंगे एकक पुज्जलेंगे एक संविधानයක් ස सरलව හැन है परमार्थයක් परमार हो परमार्थ किහිप हो इटु सं एक कर पुजलेेंगे एक සංවිධානයක්ක ලෙස සරලව හැඳවියහැකි. ඔබේ පාසල් සංවිධානයක් විදිේ අපි ගන්නවා. ඕන මාකාරයක සමාගම ගම්වලතියන සමීතිී මෙ හැම දෙයක්ම සංවිධාන වලට උදාහරණ. සංවිධානයක් කියලා ගන්න නම් එක ප්‍රදහන ලක්ෂණ තුනක් තියෙනට ඕනි. කළමනකරේ ද අපි කේන්ද්‍රී ස්ථාන දිර කතා කරන්නේ සංවිධානය සෑම සංවිධන කරම පොදු වෙච මුළින්ග තුනක් තියනවා එ මෙන්න සංවිධානයක දැකියහැකි ප්‍රදහන ලක්ෂණ තුන අප සහන් කරගම සංවිධානයක ප්‍රදාන ලක්ෂණ එක පොදු පරමාර්ථ පැවතීම කොමන් පපස් නැතන් කොමන් ගෝල් එකක් තියෙනවා පොදු පරමාර්ත පැවතීම සංවිධානක දැයහැකි ප්‍රදහන ලක්ෂණ පොදු පරමාර්ථ පැවතීම ද යාම කියන්න දෙක තුනයි වා පුද්ජලයෙන් ඕොනේ සංවිධාන වියහයක් තියෙන් නඕනේ නින් සටහන් කරගම සංවිධාන වවූහයක් පැවතීම පුද්ජලයෙන් සිටීම සංවිධානික දැකිය හැකි පදහන ලක්ෂණ ටික පොදු පරමාර්ථ පැවතීම සංවිධාන වියූහයක් පැවීම පුද්ජලයෙන් සිටීම ප කතාගර පරමාර්ත හරම ඇත ා නම මතකර ළම ර ද ොට මේකෙන් ප්‍ර්න ාහ නකොට පලමනි ප්‍රශනයන පුළුවන් න්න පස ප්‍රස න පුලුව ද පාඩන් ද දීම පිසාකච්චා කර නිසා පරමාර්ත නැත්ත අපින ගෝල්ස් ලියමු ආයතනයක් දිගු කාලයේදී ළඟා කරගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල ආයතනයක් දිගුකාලයේ දී ළඟාකර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ ලෙස හැඳින් විය හැකි අතනයක් දිව්කාලයේදී ළඟා කරගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පරමාර්ථ ලෙස හැඳින් විය හැකි. නැතහොත් සංවිධානයක් දිගු කාලයක් තුළ නැතහොත් සංවිධහනයක් දිගුකාලයක් තුළ ශක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුව නප ේක්ෂාවන්ය නතහො සංවිධන දිගුකාලයක් තුළ ශක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුව න ේක්ෂාවන්ය. ඔබට මතකනම් ව්‍යාපාරයක දැක්ම තියනවා අනාගතයේ දී ළඟ කරගන්න බපොත්තුව තත්ව. දැක්ම තවදුුත්්ත් ස්තරනො මෙහෙවර ප්‍රකාශය. හෙවර ඟාරගන්න පුළුවන් දිර පරමාර්ත හිටෝ ගන්න පරමාර්ත වඩා සවිශේෂයාකාරයට පෙන්න්නනො අරමුණුවලින් හමයි පෙගැස්ම තියෙන්නේ. දැක්ම මෙහවර පරමාර්ත අරමුණු තනයක් දි හ ළග ්‍රේෂිත ප ල පරමමාර්ත කර කිය සංවිධාන දිගහ ද ක්ෂත් කරගන්න බලාපරත්වන පේක්ෂාව උදාහරක පයක්ක් ලේ හැකිද. පල නි පාඩම කතා කරපුව ්‍යාරේ. ලාබේ උපරිමිර ගනීම ව්‍යාපරේ විකුණු උපරිම කර ගැනීම වෙළඳපල කොටස වැඩිකර ගැනීම ව්‍යාපරේ පැවැත්ම තරගේට සාර්ථම හමකු ඩක්ලිය හැකු දහර අමතකායට ඔන්නම් පළවෙනි පාඩම මතක් කරගෙනයි ඒතියෙන කීපයක් ලියම් ලාබය උපරිම කිරීම විකුණු උපරිම කිරීම වෙළඳපල කොඩස වැඩිකර ගැනීම ව්‍යපරේ පැවැත්ම මෙ වගේ පරමාර්ථ ගෝල්ස් ඉන්දිරිසි වචනය තොන්න ලාගන්න හරි. க் எனුණුණ ළලූ ආතනික පරමාார்த்தයකට අදාපතිඵය ළ ආතනික පරමාර්த்தයකට அදාලපතිඵය වඩාත් නිෂිතාකාරයෙන් ප්‍රකාශ කරන්නේ නම් වඩාත් නිසිිතාකාරයෙන් ප්‍රකාශ කරන්නේ නම් එය අරමුණක්කු ලෙස හැඳින් විය හැකිය පුළුල්ලු ආයතනික පරමාර්ථයකට දාළපතිඵලය වඩාත් නිශ්ෂිතාකාරයෙන් ප්‍රකාශ කරන්නේ නම් ඒ අරමුණකු ලෙස හැඳින් විය හැකිය නම් කෙටිකාලයක් තුළ ශක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුව වනනා පේක්ෂාවන් ය එනම් කෙටිකාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුව වන පේක්ෂාවන්ය නම් කෙටිකාලයක් තුළ සාක්ෂත් කර ගනීමට බලාපරොත්තුව නපේක්ෂවන්ය පරමාර්තදි උගලීනයි අරමුණු කෙටිකාලී නයි දැන් පුළුවන් අයි මේද කතර වෙනස්කම්කිීපෙකුත් අ ොඩනගන්න පුළුවන් රම අරමුණු කියන කාය හා සම්බන්ධ ප්‍රමාත්ම ද ට න ේ ක් න චර ්‍රමාාණක ව ක් න ක්ෂන ල ක්කේ තිබාලන එක උදාහරනයක් මංක උදාහරණයක් උබට දෙන්න ඔබ වගේ උදාහරන හිපයක් ඔට ගොනගගන්නන්න පුළුව. ඉදිරී වසර තුළ ලාබේ සයට පහකින් වර්ධනය ඉදිරි වසර තුළ ලාබේ සයට පහකින් වර්ධනය ඉදිරි වසර තුළ විකුණුම් සීර දහයකින් වැඩිකර ගැනීම අන වගේ නිශ්ිත විදිර ලියන්නවා. මෙවා තමයි අරමුණුවලට උදාහරණ. උොනේ මං කළමනා කරනේ නිර්වචනය තිය වචනකී පපැත්තමයි මේ පැහදික යි ගතිකවි්‍යාරසරය ගැනීම කක්දදිගක කතාකර සංවිධානයක් යනම කරදදික කතා කර පරමාර් අරමුණු කියන මනනාද කියල කතා කරා. ඉඩ පස අපි කතා කරන්න යන ව්‍යාපාර සම්පත් ගැන. ලිම් ව්‍යාපාර සම්පත්. ව්‍යාපාර කටයුතු සඳහා ව්‍යාපාර කටයුතු සඳහා යෙදවමක් ලෙස භාවිතාකනු ලබන සියලුමදේ ව්‍යාපාර කටයුතු සඳහා යෙදවමක් ලෙස භාවිතාකනු ලබ සියලුමද ව්‍යාපාර සම්පත් කියලගන්න ගැන බහන් සේවා නි්පාදනයේද යොදාගන්න නිෂ්පාදන සාදක යෙද. ව්‍යපාර සම්පත් කරග කෙටන් දියාගත්න ප්‍රමාණුවත් ව්‍යාරකටයෂ සන්හ දුමක් ලෙස භවිාගන සැලුදේ. ති මේ සම්පත් අපි විධ විදියට වර්ග කිරීම කරනවා විධාකාරය වර්ගන විද පොත්ව විධ විශෂක් ය එක විදිර යන ම මේ නූත වර්ග කරන වටදන්නේ න්නේ සන් සහස් කියන එක. එ හ විස්තරරම් මෙ මන මැටීියල් මැන් මෙත මාක මිනි් කියලා. ඒ හ එ හ. ීදක කියලා අපි ගත්තේ කන්සෙප් සහ කස්්ටන අවශන අප සිංහල ඉන්දිය අන්යන් පසෝබට ඉන්දීසියන් ලියාගන පුළුවන් බල මානව සම්පත් මුදල් මේ සම්පත් වර්ගී කරණය කරන එක විදිා මානව සම්පත් මෙ මුදල් මනියකයන් ද්‍රවව මැටීරියල් යන්ත්‍ර එ පස තාක්ෂණ ක්‍රම මෙත වෙළඳපල කාලය සංකල්ප සහ ගනු දෙනු කරු. සමහරතැන්වලික් එ ස වන්නයි ක කියල ගන්න න් සිික් කේද වෙළඳපල කියන එක හැර ඉතිරිටික තමයි ඇතැ දි ගන්නේ එහය විදියට අයි විදිර ගන්න ඉම්පමේෂන් ඉඩමතරවි පල පාමෙත් කර භූමිය ශ්‍රමය ප්‍රග්ධන විවසය දැනුමතුරතුරුකාල විදිර අපිට සම්පත් වර්ගී කරණය කිරීම් කරන්න පුළුවන් හරි මන ඊළග සංකල්පේ සපල දායකත්වේ පමගෙන වස් කියලා සපදාකත්ේ ෆෙට ආයතනයක් විසින් ලීමෝපිය එක සපල දායකත්ේ ආයතනයක් විසින් අපේක්ෂිත පරමාර්ථ කොතෙක් දුරට ආතනැක් විසින් අපේක්ෂිත පරමාර්ථ කොතෙක් දුරට නිවරදිව ළඟාකර ගනු ලබන්නේ දෙ යන්න. ආතනැක් විසින්, අපේක්ෂිත පරමාර්ථ කොතෙක් දුරට නිවරදිව ලඟාර ගනු ලබන්නේදේ යන්න සපල දායකත්වේ ලෙස හැඳින්වෙ අයතනැක් විසින් අපේක්ෂිත පරමාර්ථ කොතෙක් දුරට නිවැරදිව ළඟාකරගනු ලබන්නේ දෙයන් සපල දායකත්වේ රෙස් හැඳින්වේ පිට ඩකට අංුව නිවරදි දේ කිරීම ඩුවන් රයි්තිං අපි සපල දාකත්වේ නැතැන් ෆෙක්ටුස් ළ අතනැක් විසින් අපේක්ෂිත පරමාර්ථ කොතෙක් දුරට නිරදදිව ලඟකාරගනු ලබන්නේද යන්න සපලදායකත්වයයි ම් නිවරදි තේරීමයි පිට ඩකට අමුව නිවරදි දය කිරීම නිවරදි දේකිරීම ක්ෂණතාවයි සපලදා හිතාවය අතර සම්බන්ධතාවයක් අපේ කතා කරන්න ය නොවයිට පස්සේ දෙකලින්ම කාරක්ෂණතාවේ ගෙන ගැන ඔබට නිර්වචනයක් දෙන්නම් ලියන්න කාරක්ෂණතාවේ අපේක්ෂිත පරමාර්ථ ඉටුකරගැනීමේදී අපේක්ෂිත පරමාර්ථය ඉටු කර ගැනීමේදී ෂි පරමාර්ථටු කරගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමෝමක් ළඟා කර ගැනීම අපේෂිත පරමාර්ථටු කර ගැනීමේදී අවම සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමූමක් ළඟා කර ගැනීම කාර්ක්ෂමතාව ලෙස හැඳින් වේ මංඔබට මේ කාරක්ෂමතාවය සපලදාහිතාවයතර පොඩි සම්බන්ධයක් කියල දෙන්නා පිට ඩක මේක කිව්වේ කොහොමද කළයුතු කාරයෙන් නිවැරදිව කිරීම කාරක්ෂමතාව කිය කතා වශයය සටහන් කර ගැනීමක් කරන්න කළයුතු කාරෙන් නිවැරදිව කිරීම හරි මේ කාරක්ෂමතාවය සපලදාහිතාවය අතර පොඩි සම්බන්ධයක් මං ඔබට පෙන්න්න මං පොඩි වගුවක් ගොඩනගන්න යන්නේ කාරක්ෂමතාව යි සපලදාහිතාවයි දාලා. දෙැන් පිට ඩක කියපු විදියට කවුරු හරි කෙනෙක් දෙයක් නිවැරදි ලෙස කරනවන ඒක මොකද කියපපු වචනේ කාරක්ෂමතාවේද සපලදාහිතාවේද බලගන්න අයි නෝටක මොකක් කරි කළ යුතුකාරය නිවැරදි ලෙස කර නෝන එකරිකවේ කාරක්ෂමතාව කිය මේ පැතර මංගන්න මේ කාරක්ෂමතාවේ. කෙනෙක්ට තමන් කරන වැඩේ නිවැරදි ලෙස කරන්නත් පුළුවන් වැරදි විදිර කරන්නත් පුළුවන්. වැරදි ලෙස හැබැපි කළමනාගරන ේද වැරදි ලෙස කරන එක නෙවයි සලකන්න නේද. නිවැරදි ලෙස කරන එක. එම් කාරක්ෂමතාව පැත්ත ම මේ විදිර ගන්නු. කෙනෙක්ට පුළුවන්න්නේ නිවරදිදේ කරන්න නිවැරදි දේ කන්න පුළුවන් හරි දේවල් නැ ඔයා වගේ මේ අධ්‍යහපන කටයුතුව නිීලනය එක තව කෙනෙක්ට පුළුවන් ඕන්නම් වැරදි දේවල් කරන්න. එනම් මේ නිවැරදිදේ කරන එකට පිට දකකුවේ මොකක් කියලද සපල දායිතාව කියලා සපල දාහිතාව. එන මම පොඩි වගුුවක් ගොඩ නැගුව කරුණ හතක්තියත් මෙතන කාරක්ෂමතාවේ තියනෝ නිවැරදි ලෙසකරොත්. හැව වැරදි ලෙස කරන ඕන කාරක්ෂමතාවේ නෑ. සපලදාහිතාවය කියලා කියන්නේ නිවරදි දේරන එක වැරදි දේකරොත් සපලදායි නෑ. එනවා මටවන්න පුළුවන් ඔබට පොඩි වගුවක් ගොඩ ගන්න මේ පලවැනි මේ දෙවනිය මේ තුන මේ හතර විදියට. මට කියන්න ඔයා ඒ ද හ පර කාරක් ද න්න ැති පල කොට ේ දේෙන කොටේද තුන් කටු හතර ටද හොඳම තැනම කද නරකම තැනම කක්ද මේ බලන්න මෙතන නිවරදි දේ කරන්නේ නිවරදි දේ කරනෝ කියනගේ තේරුමමකක්ද. සපලදායි සපලදායි දමට ල ක්ගෝ පස්ස තනීම ගොඩන ගන්න දෙහොඳට හග. ඒවගේ නිවරදදිේ නිරදි ලෙස කරන නිවරදි ලෙස කරනවා කිය කියන කාරක්ෂයි. එ නිවරදිේ නිවරදි ලෙස කරන වනං එතන තමයි කෙනෙක් ඉන්න කැමති පලවෙනි කොටුව. සපලදායි කාරක්ෂමතාවයි දෙකමති යෙරු මෙතරට කොඩ්ඩක් බලන්නකෝ හතරවෙෙන. වැරදිදේ කරන්නේ ඒකයන්නේ සපලදායි නෑ සපලදායි නොවේ ඒ කරන්නත් වැරදි ලෙසල් ඒයන්නේ අකාරක්ෂමයි කාරක්ෂම ොවේ කෙල්ලිවත්කමන්නේ අකාරක්ෂමයි එ එතන නරක තැනක්නේ ද මේ දෙවැනි කොට අපපි ගත්තුත් නිවැරදිදේ කරනවා හැබැයි වැරදි විදියට මකතන් කවරහරරි දරුවක් මේ පාඩමට සම්න්දය ලයි න්න ඇයිත ොව ලියන්න න්න ලියල වැඩන්නවං ොහ ආගනිින් දයා මැති අ නිවරදි දේ අධ්‍යාපනය ලබන එක නිවැරදි දේ රගමයන්න න අධ්‍යාපන ලබන නිවැරදි දේ කරන්නේ. හැබැයි වැරදි ලෙස ඒගන එයා සපලදායි එයා සපලදායි හැබැයි අකාරයක්ක්ෂමයි අකාරක්ෂමයි ත්‍රේකත් හරියන්නෑ ද මේ මෙතන බල මෙතැනක් කෙන කරන්න වැරදි දේ වැරදි දේ කළගැනයා සපලදායි නෑ සපලදායි නොවේ. වැදි දේවල් කරන්නේ හැබැයි නිවැරදි ලෙස කරන කාරක්ෂමයි. කාරයක්ක්ෂමයි. එකගනට පේනවා හොරෙක්ට උනත් මේ කොටුව ඉන්න පුළුවන්. කොමද හොරකන් කිරීම කියලා කියැනමගදද වැරදි දෙයක්නෙ එතකොට එයා සපලදායි නෑ හැබැයියා හොරකමක් කරහම කෞද්ද කළේ කියලා හොයාගන්න බෑ හරියට කරනො නිවැරදි ලෙස ඉගනයා කාරක්ෂමයි. දැපිට ඕනේ එහෙම කෙනෙක් නෙේ හොඳ දේවල්. එක මෙ මෙත න්න කෙනෙක් සපලදායි කාරර්යක්ක්ෂම ලමනනාකරයි ක පිටෝන. ඔබ සපලදායි කාරයක්ක්ෂණ ශිෂ්‍යය කරන්න අපි ඕන. එකන නිවරදි දේවල් නිවරදි ලෙස කරන ශිශ්‍යයක් වෙන්. ඔබහධහරි දවස කාතනක කළමනාකාරුවෙක් වු ම යිතිකාරයෙක් වු හ ඔබ නිවරදි දේවල් කරන සපලදායි එගේ නිරදි ලෙකරන කාරක්ෂම කෙනක් විය ුතු ඔබ කිය . නිරද දේල්රන්නත් වන නිවදි ලෙස කරන්නත් ොනක තමයි කළමාගරන ති අභියෝගේ ති කලවාාකරුවක් ේ දවල් කරන නකොට අ න සම්පත් ප්‍රමාණත්න වවන ළොන්ඇගේ දනම ප්‍රාාවත් වන පුුව සමන්ගේ සහයක සේවකයගේෙන් මෙසඳ හ සහය ොල බියන්නට පුළුවන්. වි බාධග තියන පුළුව.ති මෙතනට එනක හරි අභියෝගත්මකයි මෙත ඉන්න ඕනගනැට කන්න පුළුවන්. මේතන ඉන්න ව්‍යාර සපලදායි නෑ සල දායිනය කල කියන පරමාර්ථගරග න කාරක්ෂමයිකල කියන සපත් ස්්‍ය ග. මෙතන ව්‍යාපාර නියමිත එකන්නේ පල කොටුවෙන් අපි පෙන්න තැනන ව්‍යාපාර සපලදායි වෙනවා එකන්නේ නියමි කාලය තුළ උස ගුණනතයෙන් යුතුව පරමාර්තරමුණ ලඟකරගන්නවා සම්පත් අර පිරිමස්මෙන් යුතුව සම්පත් නාස්්‍ය රුයි මම්ම මේ පෙන්නුවේ කාරක්ෂමතාව සහ සපලදාහිතාව ඇතර සම්පන්ධය. තේ දෙකමතියන කොට ව්‍යාපාරය අපිගේෙනවා මොකක් ඇතිවෙනෝ කිලාලද පලදායිතාව ඇතිවෙනවා මංත් එක්කම ලියන්නම් පලදාහිතාව පඩක්ටවි. හන ප සූත්‍රයකුතිය ොපි සටහන් කරගමයි සරහට නිමවුම්්ුට් එක අපි බෙදුවනම් ඉන්පුට්ටකෙන් යෙදවුමෙන් අන්න අපට න පඩක්ටවි එක පලදායිතාව මේ පළදායිතාවයි සපලදායිතාවයි පටලෝගන්න පය සපලදායිතාව පලදායිතාව මේ පක්වි එකන කිසියම් නිශ්ෂිත කාල පරිච්චේදයක් තුළ ආයතනක යෙදවුම් සහ නිමවුම් අතර අනුපාතික සම්බන්ධතාවයට ම් ශ්ිතකාලාල රිචේද තු යිතක යෙදවම් සහ නිමවුම් අතර අනුපාතික සබන්ධතාවයට තමයි අපි පලදාාහිතාව හෙවත් ප්‍රක්ටට කෙ කාර්ක්ෂමතාවය හා සපලදාීතාව අතර සම්බන්ධතාවය ඔබට මේ වගුවෙන් දිස්වෙනව ඇති. බලන්න එක මමර බෝඩ්ඩ් එකේ ඇන්දර්දිකමයි තියෙන්නේ. සපලදාහිතාව. ඒකුමක් ගන මේ පත්තෙන් දික්්වනවා වැරදිදේනී වැරදිද කාර්ක්ෂමතාව අපට උඩින් දිිශවනෝ නිවරදි ලෙස සසා වැරදි ලෙස එක ොට නම ඇදවගේ පලවෙනි කොටුවේ සපල දායිසා කාරක්ෂම ව්‍යපාරයක් අන්තිමට මහරවනි කොටවිතියෙන ස පලදායි නෝන ඒවගේම කාරක්ෂම ච වියායක්ය සකලමනාකරුවෙක් උුණනහම අපි ඉන්නෝනේ කා සපදායිතැන එක ගබියෝගත් මකයි කරත් මඟ ට කිව්. මේ සරහන්රගන්න පුොලොන් ඔබේ නින්දධනය තියෙනවා පොතේ ලියල ඇඳල කරලා ඒතිික පාඩන් කර ගැනීම මක්කරන්න හොද එදරම් ම ඊ සංකල්පේට ොවෙන්න ඒත් එක්කම පලදායකත්වේ ප්‍රඩක්ටවි එක කියන එක ලියමු පලදායකත්වේ ගැන නියමිත කාලයක් තුළ නියමිත කාලයක් තුළ ආයතනයක නිමොවුම් හා යෙදෝවම් අතර පවතින නිත කාලයක් තුළ අයතනක නිමොවුම් හා යෙදවම් අතර පවතින අනුපාතික සම්බන්ධතාව සබධතාව පලදායකත්වයයයි. නීමිත කාලයක් තුළ ආයතනක නිමෝුම් හා යෙදවුම් අතර පවතින අනුපාතික සබඳතාව පලදායකත්වයයයි. පළදාකතව හන සූතෙරෙත් අප එතනම සටහන් කරගමු දායකත්වේ සමානයි නිම උම බෙදීම යෙදවම නිම උම බෙදීම යෙදවම අවු් පුට් එකයින් පුට්ට එකෙන් බෙදුවන අපිට පළදායකත්වේ නවා නිවස්සේ ක්‍රියාවලිය කියන වචනය මම කතා කරන්නේ යන්නේ ලයාගම ප්‍රටෙ එක ක්‍රියාවලයක් කියන එක එකනෙකට සම්බන්ධ අකණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවා එකනෙකට සම්බන්ධ අකණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවා ක්‍රියාවලයක් ලෙස හඳින් වියහැකි කළමනා කරයැන ක්‍රියාවලයක් කියන එක අපි මේෙන් කිය කළමනාරයැන පොසෙස්ස එකක් කියන්නේ එකට සම්බන්ධ අක්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවා ක්‍රියාවලයක්ක් ලෙස හැඳින් වියහැකි එයනුව කළමනා කරනද්‍රියයක් කළමනාරන ක්‍රියාවලේ පැදහන කාරයන් හතරක් තියෙනවා සැලසුම් කරනය සංවිධානරයේ මෙහෙවීම පාලන. කාරණ හතර පිළිබඳුම ඉතා ගැඹුරින් ඉදිරි යේදී සාකච්ාකිරීමක් කරනවා. කළමනාරන ක්‍රියාවලට සැසුම් කරණය සංවිධාන කරය හෙවවිම් පාලනයන කාරන්න තුළත් ඊළඟට අපි සාකච්ඡා කරන්නේ යන්නේ කළමනාකරණයේ තියන වැදගත්කම කළමනා කරණයේ වැදගත්කම නැත්තන් කළමනා කරණයේ පතිලාබ පුද්ජලෙක් විදිට අපේ ද රුවන්ටත් මටත් කලමනා කරණය කෙනෙක වැදගත්යෙනවා. අපි ඉගැගත යන නේද විභාගකදිනම් කාල කලමනා කරනය කරන්න ඕ අප පෞද්ජික ීවිතය කළනාරනය කරගන්න ස්රහ ගල රැකිියාවටෙම ගොත් රැයා ජීතලමනා කරනය කෙක් තියන මාන සම්පත් කන මේ ගේ වචනපී හල යන ලළමනා කරන පුද්ජලෙක්ට කලමනාරනය වැදගත් තමන් ඉල්ක් ළඟා කරගන්න. ඒ වගේම සංවිධානයකත් හරි වැදගත්වෙනවා කළමනාගරන්න හ මුොකට ද කෙටීම ගේත ඇගේ අපිලමනා කරන නිර්චන ගන්න කොත්ක්ව මොනා කරන්නද. පරමාර්තා අරමුණු කාරයක්ක්ෂමෝත් සපලදායිවත් ළඟා කරගන්න තමයි මේ ෝනිේ හෙන ොන කළමනා කර එක වැදගත්කම. සංවිධානය ප්‍රකාශිත පරමාර්ථහා අරමුණු ඒ අපේක්ෂිත විදියටම ළඟාකරගන්න. ඉති මේ වැඩේ කරනන්නේ නකොට ආතනක තින සම්පත් අපි ගැන තින ඕන රන්ති ොද ැ සීමිතයි. එහෙනම් මේ සීමමිත සම්පත් ආයතනයක තියෙන සීමිත සම්පත්තික කොහමද. කාරයක්ෂමවත් නාස්ති්‍යාවවන පරිදි. කාරක්ෂම වහා සපලදායිව සපලදායිීව උපයෝජනය කරන්න අපිට වශ්‍ය වෙනවා කළමනා කරණය. ඉති අනි පත්ැෙන්ි ගුවන මේ ව්‍යාරරිසරය අපි කළමනා කර නිර්වචය කදදිමකුවන් අපිඉ ගක ව්‍යා පරිසරයක්. එ මේ ගතික ව්‍යාපාර පරිසරයට වෙනස්වන ව්‍යාපාර පරිසරයට ගතික ව්‍යාපාර පරිසරයට පති්චාර දක්වන්න එවගේම තරඟකාරීත්වයට තරඟකාරීත්වයට සාර්ථකෝ මුහුණ දීලා ව්‍යාපාරයේ දිගුකල් පැවැත්ම තහවුරු කරගන්න පිහොඳ කළමනාරනයක් ආයතනය නොතිබුණනොත් දරලවොත් අපි තරන්ගේ මුහුණ දෙන්න බැරිවෙනනොත් තරකරු අප පහුගල්ල හිල ගොල් ග හර ගන්නවා අපි වැන්න සිලා යනවා. එනිසා මෙන මේ වගේ දේවල් තමයි කළමනා කරනය වැදගත්කම. ඊට මතරෝ ව්‍යාපාය කරෙහි උන් දුවත්දක් වන පාර්ෂවයින්නවා යාගේ අපේක්ෂ උපරිමලෙස ස්ට කරන්න කළමනා කරනයේ වැදගත්වීමක් වෙනවා කළමනා කරන සාරය ඇතරම තීරණ ගැනීමසා නිවැරදි තීරණ අරගෙනා එතනේ සරහට මෙහයවන්න අපිට කළමනා කරනයේ වැදගත්වෙන ව්‍යාපාරෙක් වුණ හම ව්‍යාපාය එකතියන සමාජෝකගයින් කියලා රම කලනුත් කියපපුේ කර උන්දුවදක්න පර්ශුවන්ගේ පේක්ෂ උපරිමලෙස තුතිමත් කරන එක සමාවකී මි් කරමින්ටයුතු කරන්න ව්‍යාපරයයට කළමනා කරන වැදත්යනවා. ත අවසාන වශයෙන්මකයන් ගද ව්‍යාපාරය පැවැත්මට ව්‍යාපාරය වර්ධනයට ව්‍යපරේ පරමාර්තර මුන්ටි කළා කරන කළමනා කරන ඕනු වෙනවා කියනක මේ තින කළමනා කරනය වැදගත්ක හිපියා ත කරුණු හතරක් විතර හඳට ලියන්න පුළුවන් මට්ටමට තියෙනවන උබට වි්ාගෙදී ප්‍රමාණවත් ඒක න කරුණු කිහිපයක් දිීර දයන බලන්නේ කරනු ටික කළමනා කරනේ වැදගත්කම් මේ කනු කිහිපයක් තියෙනවා. ආයතනය පරමාර්ථහා අරමුණු සාර්ථක වළඟා කරගන්න අපි ලියගෙනය කනු හිපයක් කලමනා කරනය වැදගත් කනුක කළමනා කරනේ වැදගත්කමු. එක ආයතනය පරමාර්තාහා අරුණ සාර්ථක වළඟා කර ගැනීමට. අයතනේ පරමාර්ථහා අරමුණු සාර්ථක වළඟා කර ගැනීමට දෙක සීමිත සම්පත් කාරක්ෂම වහා පලදායිව යොදවා ගැනීමට සීමිත සම්පත් කාරක්ෂම වහා පදාව සපලදායිව යොදවා ගැනීමට ත සම්පත් කාරක්ෂම හහා සපලදාෛවයදවා ගැනීමට ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට ගතික ව්‍යාපාර පරිසරට සාර්ථකව පතිචාර දැක්වීමට කරුණ තරඟ කාරිත්තුවයට සාර්ථකෝම් හදීම තරඟ කාරිත්වයට සාර්ථකෝම් හදීම ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම තහවරු කර ගැනීමට තරං කාරිීත්තුවයට සාර්ථකොම් හදීම ව්‍යාපාරයේ දිගුකාලීන පැත්ම තහවරු කර ගැනීමට ත්රන හිපයක් තියෙනවාට පසුව නිබන්ධ බල්ලවන්න ලියාගන පුලුවන්. අතනේ පුළල් ීමමස් සමඟ ඒවයි කටයුතු සකීර්ණත්තයට පත්වනවා ඒ අත්යන්ට සාර්ථකොම හුණ දෙන්න අතනේ පිබද ඇල්ත්දක්න පාසුව ේක්ෂාව පරම සිටතු කරන්න ගැටල ලට සාර්ත හුණද දෙ හ නිවරදි තීරණග ම ග ප දිරිෙ කතාර තීරණ ගැනීම තිරන ැීමේ ක්‍රියාවලියගෙන ගැටල ලට සාතව ොද හ නි රදි ීරණගන්න හරමාරන පට වශ්‍යයි වගේම ව්‍යාර සමජවලකීම මටනා කාරයෙන් කටයුතු කරන්නන්න. යාා පරග කළමනා කරනෑවශ්‍යයයි, කරුණු හතරක් විර ලියාගන්න පුලන්න විභාගදී ප්‍රමාණාවතිීමක් වෙනවා. මෙතැනිින් පස්සේ නිබන්ධනේ තියනව ප්‍රශ්න කීපයක් ඔබට පුළුවන් ඒවා තනියම පිළිතුරු ලිවී මක් කරන්න. කරලා පිළිතුරු සහිත නිබන්ධනේ ඒ ඔබලිය පුත්තර හරිද වැරදි කියලා බලාගන්නත් තොඩට පුළුවන් හරි එන්න අනතුරුවමං ඔබට කියල දෙන්නේ අන්නේ. කළමනාකරු සහ කළමනාකරුගේ භූමිකා කියන එක පිළිබඳව. කලින් මංකිවවෙ කළමනා කරනය කළමනා කරනය කියන්නේ ක්‍රියාවලයක් හොඳට දේරුන්ගනෑ කළමනාකරු ගන්නේකවුදේන. අර කළමනා කරණය කියන ක්‍රියාවලිය කරන පුද්ජලයා. කළමනාකරුකුවමට අ දහක් කියන පුද්ලය ගැන ක්‍රියාවලයක් ගැන නෙවෙේ කළමනා කරණය ක්‍රියාවලියා. කළමනා කරනය කෙනන ක්‍රියාවලිය කරන කෙනා කලාමනාකරු. ද වලුන්ගේ පාසලේ ප්‍රධාන කළමනකරුව හුදකිරට කිය ආ විදුහල් පතිතුමා විීද නම් කියනවා සහරමට හනෝ. නමුත් ඉදුහල්පැත්තුමා ගේලපි කියන්නේනේ හරි. එතකොට ගෙදර කෞ්ද පදහන කළමනාකරුව. සමහර වෙලාවට සමහර නිවෙස්වර බොහම අතලොස්සක් නිවේ සෝල තාත්තා. වැඩි හරියකම්මනේ හරි. එතකට ඔන්න කළමනාකරුව. තැපලස්ථනාදීපති කියලා කියනන්නේ තැපැල් කාරයාලේ කළමනාකරුවවා. පොිසිස්ථානාධි පපතිතුමා කියල කියන පොලිසිස්ථානයේ පදන කළමනාකරවා. කෞද ප්‍රාදීශලකම් කාරයාලේ පදහන කළමනාකරවා. අප ප්‍රදීශසියලයකම් කෙක් කෙනෙක්ෙනවා. ප්‍රදීශය සභාව ප්‍රදීශ සභාව සබහපති. නගර සභාවේ නගරාධිපති අන්න කළමනාකර හඳුනු වීද නම් බැංකුවක නම් බැංකු කළමනනාකරුව. ඔන්න විධ ආයතනවල විධ කළමනාකරු හඳුන නම් ටික්තම එම මේමට කිව්ේ. කළමනාකරු තමන්ගෙත් තනතුරට අදාළව විධමත්කාරයන් සංවිධිත කහරැන් සමූහක නිලර්ත වෙනවා. මෙන්න මේ කළමනාකරුවෙක් විසින් කරන්න වූ මේවිධ කාරයැන් ි අපි හඳුන්නනවා මැනේ ජීරියල් රෝ නැත්තං කළමනා කරන භූමිකා කියල. කළමනා කරන භූමිකා. කළමනා කරන භූමිකා හැන්රිි මිස්බර්ගක් තමයි ඉදිරිපත් කිරීමක් කරේ. සාමාන්‍යෙන් මේ උසස් පෙලට ලෑස්වෙන ළමයි පාඩකල පාඩංකල පාඩකල ටික පාඩක් ඉදිරු අඩු කියන එකක් තමයි මේක න්න නම් හොඳටහඟන්න නොනනෙ සමහර මේ තුට් එක මේ කොලේ නවතියගන්න විමහර කලින්දවසට පොඩ්ඩ පාඩන් කර. සමහරයි විවාහ ාව ග ිහිල්ලත් මේ තයි පොඩ්ඩ පාඩංක් කල තුටයන්නේ හේතුව මේ කරු දහක්තේ නොමතකතියයාග. රුටික එක මාරෙන නමුත් හර ිරගෙන හරියට ලිය ගත්තත් ම හිතනවා පෙයට නං එහෙමවෙන එකක් නෑ කියලා. කළමනාකරුවෙක් විසින් ඉටු කරන්න ඕනේ ප්‍රදහන භූමිකා තුන හැන්රිමිස් බර්ක් කියනු. ඒ තමයි එය කියනවා මිනිස්සුත් එක්ක වැඩකිරීම හා සම්බන්ධ භූමිකා ටිකක් කරන්න ඕනේ අන්ඒමට එයා කියනවා අන්තර් පුද්ජල භූමිකා නිුත් එක් වැඩකිීම හා සබන්ධ භූමිකා. ඊට පස්සේ එයා කියනවා යම්යම් තොරතුරු හා බැඳුුණු කාරයන් වල කරමනාකරුවෙක් නීරෙන් නොන කියල. තොරතුර නේ තොරතුර කතරන න දි දැ ැනු මාර්ික ො ිකනමේක ො තිරන ගැනීමේ ොරතුර ගෙන හරි වැදගත්න නම් තොරතුරු සපයාගනීම ොතුරු බෙද හරීම වගේ කාර රත වෙනවා අන්න ඒවට අපි කියන තොරතුර භූමිකා. ආය කළමනාකරුවෙක් විධ තීරණ ගැනීමහ සම්බධකාරය ද න දක්කන කලමනරය වැදගත් ම කියල ද අපි ගො නද මනාකරුවට වැරදි තීරගන්න සිද නක න න අපි ගන්නවා තීරණ භූමිකා කියලා. තීරණ භූමිකා. මේ කළමනාකරුවෙක්ට තමන්ගේ කළමනා කරන කාරයන් ඉෂ්ට කිරීමේදී රඟ දක්වන්න සිද්ධ වෙන විධ භූමිකාවන්. හ ිකා තුුණක් අපිය දුන ගන්නනොනද අන්තර් පුද්ජල භූමිකා තොරතුරු භූමිකා තීරණ භූමිකා දැම් පාඩන් කරග අන්තර් පුද්ජල භූමිකා, තොරතුරු භූමිකා තීරණ භූමිකා. ද මේ බලන් අපේ දරුවන්ටත් ජීවිතය විධ භූමිකා රඟ දක්වන්න ව නොනන දැම් මේවෙලාව සුවච කීකර ගෝලෙක් විදියට වැඩගරන විද්‍ය මටේනවා. ශිෂෙක් විදිට රඟ දක්වන ජීවිත. ඒස ගෙදර ඉද්දිී අම්මගේ තාත්තගේ ආදරණීය සුදු පුතා සුදුදුව අපි දන්නවති පන්තිේදි කරන වැඩගෙනනන් ගෙදරදිී ආදරණය සුදු පුතා සුදුදුව. ැන් සමහරගේ පවුල්ල ඔයා විතරක්නේ තව සහෝදර සහෝදර න්නවා අ ඒගේ සහෝදර සහෝර විද ඔ ට තු කන වීද භූමික. ඒති න්න සමහක්කිට ඔයාට අයි අක්ක කියල කතා කරන්න ඇ. නගි මල්ලි කියල කතාගන්න ඇති ඒෙට ජවිත විධ භූමිකව රඟ දක්නය ගේම ලමනාකරුවකපුත් කළමනා කරන කාරයන් කරදි ප්‍රදහන භූමිකා තුනක් රඟ දක්වනවා. එක තයිම ති මේ අමාරුනෑ නේ දෙසි අමාරුටි කියල දුන්න ඇතාමකයි. හරි. අන්තර් පුද්ජල භූමිකා කියලා කිව හම එතන තියෙනවා අයි පදහන භූමිකා තුනක් එකන අතර් පුද්ජල භූමිකායටත් උප භූමිකා තුනක් යනවා. එකක් තමයි? ආයතනයේ ප්‍රදහනියා විදියට කටයුතු කිරි මායතන ප්‍රදහනියා ඉරිපසේ ආයතනයේ නායකයා ලෙස කටයුතු කිරීම ඊළඟ එක සම්බන්ධතා පවත්වන්නා ද මේ මම කියල දෙන්න මුොකද මේ ඇතේරුමු කිය අයතන ප්‍රදහනියා නායකයා සම්බන්ධතා පවත්වන්න තොරතුර භූමිකා කියද්දී විවිධ කාරයන් කහිපයක ආයි නියලනු එකක් අපි ගත්තොත් නයාාමක එක භූමිකාවක් තව භූමිකාවක් තොරතුරු බෙ හරින්නා ලෙස ත මුණ ොන් ෙනෙක්ටහන් කර ගැනීම කරන්න පුලුව නිියයාම කලෙස තොරතුරු ෙදාහර නැක්තිදට අයි තව භූමිකාවක් තමයි මාධ්‍යපකාසක මාධ්‍යපකාසක ද මෙ එකක මංවාට විස්ර කල දෙන්නවා තීරණ භූමිකා කියද්දිී එතන තියෙනව භූමිකා හතරක් එතන තියනව භූමිකා හතරක් අන්තර්පුද්ල භූමිකා තුනයි තොරතුරුභූමිකා තුනයි තීරණභූමිකා හතරයි එන තීරභූමිකා හතරයි කිය කියන්නේ කොම දහයක් තිය නොමෝ මනාදම එකක් වවසායකයා විවසායකයා දෙස කටයුතු කිරීමක් කරනු තව එකක් තමයි බාධපාලනය කරන්න බාධාපාලනය කරන්නක් විදියට කටයුතු කරන. සම්පත් බෙදාවෙන් කරලා දෙන්නෙක් විදියට කටයුතු කරනවා. සම්පත් බෙදාවෙන් කරලා දෙන්නේෙක් විදිියට. සහස් සාකච්ඡා කරන්නේ කේවල් කරන්නක් විදියට කටයුතු කිරීමක් කරන. තින් මෙෙන දහය මං ඔබට වෙන වෙනම නැවත කිය දීමක් කරන්න. ැ නත ඔබටව වෙනම කියරදීමක් කරන්න. එතනම් අපි මෙ මේ කළමනාකරු කියන්නේ කවුද විධ ආයතනොල කළමනාකරු හඳුන් නම් කළමනා කරන භූමිකා ප්‍රධහනවැටින් කතාගරනම මේ උදාහරණස් සහිතෝ මේ දහයම උබට ලියාගන්න අවස්ථාව දෙන්නා හරි කළමනාකරු කියන්නේෙ කවුද කියලා අපි පොඩි සටහන ලියාගම් සංවිධානයක අරමාර්ථහා අරුණ ළඟා කරගැනීම සඳහා සංවිධානයක පරමාර්ථහා අරමුණු ළඟා කරගැනීම සඳහා සැලසුම් කරනය සංවිධානක පරමාර්ථහා අරමුණු ළඟා කර ගැනීම සඳහා සැලසුම් කරනය සංවිධහනරන සලසුම් කරන සංවිධන කරන මේවී හා පාලනය කරනු ලබන්න පාලනය කරනු ලබන්න කළමනාකරුවේ කළමනාකරුවේ ති ද ග මාාාවතේ යට සංවිධානයක පරමාර්තාරමුණ ලඟකර ගැනීම සඳහා සැලසුම් කරන සංවිධාන කරනය මෙහවීම් පාලනය කරන්න ලළමනාකරුවේ. ගැන කළමනා කරනය කියන ක්‍රියාවලිය කාරක්ෂම සපලව සිද්ධගරන පුද්ලය කළමනාකරු. ති විධ අයතනවල විධ නම්වලින් මේ කළමනාකරු හඳුන්නනවා. ති මේ අයගේ කාරය වෙන්නෙම කද්දර සංවිධානය ප්‍රකාස්ත පරමමාර්තාරමුණ කාරක්ෂම සල යිව අඟ කරගන්න කයුතු කරනෙ දදාහරන ක වශන ලිය ගන්න. විධ නම්බලින් හඳුන්නන කළමනාකරු මේ තිනෙ එක උදාහරන කහිපයක් කොබට. පාසලේ විදු හල්පති මාතයි ප්‍රදහන කළමනාකර දදි හඳුන් කැන නියෝජ විදුහල්පත්තුමා කමනකරුව නවෙනැනවේ ඊට වඩට පහලි ඉන්න ලමනාකරුයි. පාසලේ විදුහල්පති තුමා, ප්‍රාහන කළමනකරු හඳුන නම්තම පිමේදියයිය. විද්ාග දෙපාතමේන්තු මේ දමස්ස වන තර ටීවයගේ කිය වුණානේද. විබ්ාග කොමසාරිස් ජනරාල්. විභාග දෙපාර්තමේන්තුවේ විබ්ාග කොමසා රිසිස් ජනරා වගේ කිහිපයක් කොබ උදාහරණ සටහන් කරග තැපැල් කාරයයාලේ තැපැල් ස්ථානාධිපතිතුමා බැංක්කවයේ බැංකු කළමනාකරු ප්‍රාදේශය ලේකම් කාරයාලයේ ප්‍රාදේශය ලේකම් තුමා තිවගේ විවිධා අයතනවල විධ කළමනාකරු ඉන්න රදර සමීතිය තිනගේ සමතිය සබහ පති තමයි එක පතන ලමනාකරුවගේ වි ෝ කිිහිපයක් ලියාගනි තරිය පසු ලිය ගැනීම මක්ර එස් මේ කළමනනාකරුවෝ ඒ රඟදක් වන බමිකාි කලමනනාකර බමිකාගේ හඳුනාගන්න එකන අපි කෙටි සටහන ලියම් කලමනාකරුවන්ගේ නැතැන් කලමනාකරුවකුගේ බූමිකා කළමනනාකරගේ බමිකා කළමනා කරන කාර්යට හෝ තනතුරට අදාළ කළමනා කරන කාරයට හෝ, තනතුරට අදා සංවිධිත චර්යාවන් සමූහයකගේ එකතුව. කළමනා කරන කාරයට හෝ, තනතුරට අදාළ, සංවිධිත චර්යාවන් සමූහයකගේ එකතුව කළමනා කරන භූමිකාල සැහැඳින් ව. කළමනා කරන කාර්රයට හෝ, තනතුරට අදාළ සංවිධිත චර්යාවන් සමූහකගේ එකතුව කළමනා කරන භූමිකාලෙ සැහැඳින්වේ. කළමනාකරුවෙක් මේ කළමනා කරන කාරය නේලෙනකොට විධ භූමිකාවල නේලෙනවා පිට දකින්නට පුළුවන්. හෙ මිස්බර්ක් තමයි ළමක භූික නිරිත් කෙ එකෙ හෙන ලියගන් හෙ ිස්බ් ක කිය නම ියගත ඇත තුර දන්න කලමනා කරන භූමිකා ගැන කතාාරයයි එ උපභූමිකා දහයක් ප්‍රදහන භූමිකා තුනක් කෙරත වර්ග කල දක්වල තියෙනු එක පලවෙනික තමයි අන්තර් පුද්ජල භූමිකා අන්න සමක කටයුතු කිරීම හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇතරමන්තර් පුද්ල බූමිකා කරග ය අන්තර පුද්ජල භූමිකා තුනක් තියෙනු අතන ප්‍රදහනයා නායකයා සබඳතා පවත්වන්න කැටෙන් සටහන් කරගනීම කරම මෙෝ විස්තරාත්නකෝ දැන් කතාා කර යන්නේ අන්තර් පුද්ජල භූමිකා අන්නය සමඟ කටයුතු කිරීමේ ක්‍රියාකාරකම් එදි අයතන ප්‍රදහනයා නායකයා සබඳ තාපාත්තන්නෙක් ලෙස කටයුතු කිරීමක් කරු අයතන පැදහනියකු නායකෙකු සබඳ තාපාත්තන්නෙකු ලෙස කයුතු අන්පර මේකක භූමිකාවම විස්තරගල්ල එවට උදාහරනොට ලබාදීමක් කරන ඉන්නතුරු හරි ඉඟට තොරතුරු භූමිකා තොරතුරු කළමනා කරනයට අදාළ ක්‍රියාකාරකම් තොරතුරු භූමිකා තොරතුරු කළමනා කරනයට අදාළ ක්‍රියාකාරකම් තොරතුර භූමික බි තුනක් කතා කරන නියයාමකයක්විදියට තොරතුරු බෙදාහරන්නේෙක් විදියට සහ මාධ්‍ය පකාසයකෙක්ු විදිර කටේදු කරනයකතෙමට උදදාහරණ මේක අදහස මඟබට කියල දෙන්න තොරතුර රූමික තොරතුරු කළමමා කරනයට අදල ක්‍රාකාරක යාමක තොරතුර බෙ හරනෙක මදධ්‍ය ප සෙක්ලෙස කටයු කන. හලදන විදවස්ථාවල ොරතුර ූමිකාට දාල කලමනකර කාරය කක් නමකර දාහර දෙ විබද හල ෙල දදාහරන්න ො දන්නන විද ප්‍රශන හදමයක යිල් යන. පස සහි රයකක් විාහද හැන ිස්බගේ කලමනර ූමිකකායි සහර රමන්ක ාගස ලාවට න්න ක පාග නක තොරතුර ූමිකාම කත කිය අන්තිමෙක නම අන්තර පුදල බූමිකා තුනක් කියල දන්න ොතුර බමික තුනක් කෙ තීරණ බූමිකා. ූිකා හතරක්දේනවා මයෝ ගැන කියල දෙන්න තීරණ භූමිකා විධ තීරණ ගැනීමට අදාළ ක්‍රියාකාරකා විවිද්ධ තීරණ ගැනීමට අදා ක්‍රියාකාරක එන තීරණ භූමිකා හතරයි විවසායකෙක් විදියට මතගද බල න තවසර කක බට පස අපට මතග දින ප්‍රවාණ වැඩිවේ විවසායකෙක් විදියට බාධාලන කරන්න ක ලෙස. සම්පත්වෙන් කර දෙන්නේ ලෙස ස සාකච්චා කරන කො එතැන්ට මලියා ගන්න කේවල් කරන්නෙක් ලෙස කටයුතු කරනවා කිය සායකෙක් පාදාපාලන කරන්නක් සම්පත්වෙන් කරන්නේ සාකච්ඡා කරන්නන්නේක් ලෙස කටයතු කරනවා කියෙ සාකච්චනත කේවල් කරන්නන්නේ ලෙසටතු කරන කිය හරි දැන් මෙන්න මේ භූමිකා ගැන අපි ගැම්බුරින් කතා කරන්න යම් උදාහරණ සහිතව කම්මලිවෙන්න එපා මේ එක විභාගට වැඩිපුර ප්‍රශ්න එරියයකින් සහඳට අආගන නිඳල ටපසැපි මේකේ කාරණනාටික විස්තර කල සටහනක් ලේල පාඩම වසන් කිරීමක් කරමු මං ඔබට පළමුවෝ කියලා දෙන්නම්, අන්තර්පුද්ජලභූමිකා, කළමනාකරුවෙක්. පුද්ලින් හා සම්බන්ධව කටයුතු රීම හා සම්බදධ භූමිකා තමයි අපින්තර පුද්ල බෝමිකා කියලා කිව්ව. අන්තර් පුද්ජල භූමිකායටේ කළමනාකරුවක් කරන්න ඕන එක දෙයක් තමයි ආයතන ප්‍රදානියා විදියට හු කටයුතු කරනවා කියලා. අයතන පදානිියන්. ඉතින් ආයතනය සංකේතාත්මක ප්‍රදානිය සමහවෙලට නාම මාත්‍රික පදහනියන් ඒ වගේම සංවිධානය සමාජයේ වැඩ කටයුතුවලදී සහ නයිතිකටයුතුවලදී පධානය විදිර කටයුතු කරන කියෙකැ උදාහරනයක් ඉටරගන්න අපිත මේ ආයතනයට ප්‍රදහන පෙළේ මුත් එක්කනවා එතකොට මුත්ව පිගන්න සහරක්කයට ෙලා ගුලත් තල් දීලා නැත්තන් අයි බවන් කියල ඒ අමුත් පිළි ගැනීම කරන්න මේ ආයතන න කළවනාකරු එතකොටන්න අමුත්තන් පිළිගැනීම ආයතන ප්‍රදහනයෙක් විදිහට කරන සමාජය වැඩක්. ඒ පසේ ආයත නහ ද ී වි න ගිවිසුම් තියන න පාර්ශවත්ත අක්සන් කරු යතන ප්‍රධානයා විදියට ගිවිසන්ලට අස්සන් කිරීම කලමනාකරුව කරනු එක නීතිම කාරයක් විදිියට හගන වඩ න ආයතන පදහනයා ලෙස කරන නම උදාහරන කිව දම උදදාහර යම් ප්‍රණ මත ගනම සහන ග . ඊට පස්සේ කළමනාකරුවක් නායකයෙක් විදියට කටයුතු කරන්න ඕනේ නායකයා ලෙස. සංවිධානය පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා තමන් යටතන් අනුගාමිකන්ගේ සේවකගේ කටයුතු වලට මඟ පෙන්වීම සහ යවා භිපේරණය කිරීම කරන්නවා. ප්‍රධානියා විදියට මංකිව්ේ සමාජීය සහ නයිතික කටයුතුවලදී සංවිධානය නයෝජනය කරනවා. නායක ඇවිදිර කරන්න ඕනේ තමන්ගේ අනුගාමිකන්ට මඟපෙන්වීමයි ඒ අභි පේරණය කිරීමයි. එ වැදග තේතන්ති තමන් අනුගාමිකෝ යන් තමන් අර්තින සේවකය ගුණ දොස් හයනො හොඳ නාර්ගකහොලබන්න හොඳ වැඩ කරනයට අගේ කිරීමක් කරනවා. ඒගේ කාර්ය සාධනය අගේනො කල්ලා උසස්වීම් නිර්දේශ කරන පුහුණු කිරීමවස්ථා අභි පේරණය කිරීම මේ වගේ දේවල් කරන නායකෙක් විදියට. ඊළඟක සබඳතා පවත්ව වන්න තුන්නේ. සම්බන්ධතා නැත සබධතා පවත්වවන්නා කිවත් හරි. ඒකැන් කාත්තෙක්කද සම්බඳතා පවත්වන් ව්‍යාපාරයට වැදගත්ම ආසන්න පරිසර ඉන්න බලවේග ගනු දෙනුකරුවෝ සැපිවුම්කරුවෝ මෙෙන මේ වගේ ඇඇත්ත එක්ක වෙළඳ සංගම්ඒ ප්‍රදේශයේ ජනතාව මේ වගේ ඇත්තක සම්බධතා පැත්වීම කරනු එක තමයි සබඳතා පැත්වීම කලපි කිය. ඒ අන්තර් පුද්ල බූමිකාටිකක් මංව ඇත්ක කතා කර සමංවාට කියල දෙන්නම් තොරතුරු භූමිකා ටික් මේක ඉවරයි තොරතුරු භූමිකා තොරතුරු භූමිකා ඇරතේ කළමනාකරුවෙක් ෂ්ට කරන භූමිකා කිහිපයක් එකක් නයාාමකයෙක් විදියට කටයුතු කරනවා නියාමක ටහගන් නයාාමක එකන්නේ දැන් සංවිධානයක තීරණ ගන්න නම් අභ්‍යන්තර පරිසරේ බාහිර පරිසරේ පිළිබඳ අපිට තොරතුරු තියෙන්නවා. එන තොරතුර භූමිකා අර්යට කළමනාකරුවක් කරන එක දෙයක් තමයි අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයි. ලිකිත විදියට වාචික විදිර විදිධ විදිරවෙන්න පුුවන්. අභ්‍යන්තර ස බාහිර පාර්චා එකක සම්බඳතා පත්ව ගැනඒ සංවිධානය ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් ගන විදිහයට එයාගෙන් තොරතුරු සපයා ගැනීම කරනක තමයි නයාමක කිය කියින්. පරිසරේ ගැන සංවිධාය ගැන වඩා හොඳින් තේරුම් ගන්න. පරිසර ව්‍යපරය ඇතුලෙයිනායගෙන් සහ පිටට ඉන්න බහිරායගෙන් තොරතුරු ස්ොයා ගැනීම ලබා ගැනීම තමයි නයාමක විදිර කරන්න. ත ඇද ලිකත වාචික පුවත් පත් කියවල සංගරා කියවල මහබැෙන්කවාර්තා පර්ශීනයගල තොරතු රැස්ර ගැනීමක්රු. ඒ රස්කරට තොරතු ල තොරතුර ම න ලන ග යාම විදරක ොතු රැස්කරගන්නක අ ්‍යන්තර හ පා තොතු රැස්කරගෙන. ඒ රැස්කරගත්ත තොරතුරු ව්‍යාපාරායතනයේ තීරණ ගැනීම සඳහා තමන් යටතෙ ඉන්න හෝ ඒ සාමාජිකින්ටේ තොරතුරු බෙදාදීම කරනවා ඒක තමයි අපිගන්න තොරතුරු බෙධහරින්න දියටට මෙම හරි අර්ථයක් තියෙනවා. තොරතුරු බෙදාහරින්නා. නිමක විරකගටත් තොතු රැකරගන්න අ්‍යන්ත ාහිර පාශන්ෙන් ොතුර රැස්කර ගත්. ඒවා ව්‍යාපරය අභ්‍යන්තරයට තීර ගැීම සඳහා බෙදාහරරින එක තොරතුර බෙදාාහරින්නා විදිීර කරන කාරය තේතනදී. ද කන සේ ම ැස්කරගත් ොරතුරු මයි අර්ත දරට ාදීීම කරන ොට මියගේ රැස්වීම තීම් කරන මගේ දේවල්ටන මේ අයටතේ. ඊළඟ එක මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කිරීම ත ඔබ දැකල ඇති අපි නිියවස් බලන වෙලාවටමහර වෙලාට අයතනක ළමනාහරුවේ එකල්ල පඩි මාධ්‍ය සාකච්චාවක්තේ ගේන අතනයරම මෙහම වෙලා ැවිත. යම් ආයතනයකින් කොවිඩ් පකරක් වාර්තාාවනා කිය එකලමනාකරව එල්ල කියන. ප ආයතනය පරිම සෞකර්ක්ෂි වැඩ පිළිවෙල අනුගමනය කල තිබුණ ඒනිසා තමයි මේ පලින්දනි රෝගයාගේම අපිට මේ ආනවරනය කරගන්න පුළ මුුණ එහෙම නෝන අපේ කරමාන්ත සලාාව ද දක්කිතර වැඩ කරන ය කොටම රෝග වවැලඳනට පසේ තමයි පිට අනවරනය කරන්න පුළන්ග නමුත් අපේ තච්‍රම හොඳ වෙච්ච නිසා අපිට මේකයික් මනිම අඳුර ගන්නපුල අන්න මාධසාකච්චා. විේ මාධ්‍ය පකාසකෙක් විදිරටයතු කරන්න. බදැල ඇ විදායත නො මධ්‍ය පකාශකොර ඉන්න. දැන් රජේත න ැිනත් මන්ඩ ේකයක්ක් කියෙලක් ැබිනත් මන්්ඩලේ මාධ්‍යප පකාසක් කෙනෙ න බල හොද ො ර. පස්සේ තවපිගත්ව හමුදාවේ ඉන්න මාධ්‍ය පකකාක් කියනෙ. ොලීේ ඉන්න මාධ්‍ය පකාක් කන ය ග කර හැයි ද පකාසක් ද තමයි ටයතු රන්න ොර ර නක හන මොන මයිකත් පැහදිරි කිරීමක්ර ඒට පස්සේ තවත්. නි ිස් ක් දහනක්තමයි තීරණ භූමි තීරණ භූමි දට හින් නෝනේ පාඩමේ අන්තිමහර යන්නේෙ හම්මැලි වෙන්න බෑ තීරණ භූමිකා තීරණ භූමිකාවල එක වැදගත් භූමිකාවක් විවසායකයා ලෙස කටයුතු කිරීම විවසායකයා ලෙස කටයුතු කිරීම අපි ව්‍යාර කරගනයන කොටි කල නුත්කවුව මේ වි්‍යාරරිස හරි ග ක වෙන සුරුව. වෙනස්වන පරිසරතත්වට ගැලපෙන විදිට සංවිධහනය අලදේවල් කරන්න නවා. තට අලු ප ප්‍ර ෙක් හ ු ල න්න ප ෙක් එක ප ්‍ර ෙක් හ න්නල දෙන්න න ාරයට. අලුත් ක්‍රියාවලින් ප්‍රසෙස් ඳන්නල දෙන්න ඕොනනි. සංවිධාන වියහේ නක. පරිසරදැි කතා කර සංවිධාන විය්යේ සංවිධානක තනතුරු වගක බලතල අධිකාරය වගේ දේවල් එ බෙදදිල ගිහිල් හ සමායෝජන වෙලා තියෙන විදිී ඒ සංවිධාන විය්හයේ යම් අමඩු පාඩුතිී නම් ඒවා සංශෝධනය කිරින් වෙනස්කිරි නව වැඩ සහ උපා ම තන හඳුල්ද මේ වගේ දේවල් මයි විවාසායකෙක්විදරෙන අලුද දේවල්රන ි ැද තාා කර. ඉරිස බාධ පාලනය කරන්න බාධ පාලනය කරන්න විදිටයුතු කරන්න. බදපාලනය කරන්න දියට. හිටහටේ ව්‍යාරවට න ේක්ෂි තත්වය නැති වනෙන පුළුවන් සේකෝ දන්ෙමනැතු වැඩවර්ණය කරග හිල්ල. බාදාවක් මේ පාලනය කරන්න ඕන. අපේ සැපිියුම් කරු ගිවිසුම් කඩගල්ලලා කලට වෙලාවට ද්‍රව දෙන්නේ කටයුතු කරන්න ඕනේ. අමුදරව හිඟ තත්ත්වයකට ඇවිල්ලා තර හ මමුදර යග පරට කඩ පත් ය ගමනර කට බාදාලනය කරන්නා ලෙස. එරස්සේ සම්පත්වෙන් කර දෙන්න. සම්පත් වෙන් කර දෙන්නනා ලෙස කටයුතු කරන්න ඕනේ. දැන් ආයතනයක කළමනාකරුවෙක් තමන්ට තියන මූලෙ සම්පත් බෞතික සම්පත් තමන්ගේ ඒ අන්සවලට ෙදල දෙෙන. ඩි ඔන්නන මේ ඩ බලන දන් ආයතනයක රැස්වීමක් තේලා ලමනාකර කිය න සමහර අන්සවල කාර්සාදනය ගැන මගේචර පහැදීමක් නෑ නිස ඒ අන්සල දියරු කළතු අන්ස පිළිබඳව කතා කරන්න. අපි මෙන්න මේ වලාවල මේ අන්සත්තෙක් හම්බි පදාන ලමනකර ඔොලොන් යන්සටෙන්න ද මටට දහට ඔගොන්ගයන්සටන්නේ. කොලහට ඔගොන් යන්සට අ කලමනාකරවා දැන්ගේ කාලය බෙදලතු නනිත් රමේ සම්පත් බෙදන් කර දෙන්නේ සම්පත්වෙන් කන දෙන්නේ ඉදර කට. ඊගේ අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේෙ විදියට එහ ඇත් අපි මේකට කිව්වා කේවල් කරන්න ලෙස කටයුතු කරන කියෙක් සාකච්චා කරන්නෙ නැතන් කේවල් කරන්න ලෙසටයතු කරන කිය එට මෙත නිංව බාධාවක්ක නොන්නන සේවක වැඩවර්ජනයක් කරන. ඒ වැඩවර්ජන සාර්ථක මූුණ දෙක බාධාපාලනය කරන්න එක එතටේ වැඩවර්ජනය හැමදා මුහොම දෙන්න බෑන වැඩවර්නය නිරත වෙලා ඉන්න සේකයඔත් එක් චා කල බල ොනාද ගොල්ොන්ට එන්න පුලො විඳදුුම කියලා න්න ඒක තමයි අපි කියන්නේ සාකච්ඡා කරන්න නැත්තම් කේවල් කරන්න කියලා රෙගොලොත් එක එක කතාගල විසඳමටයන සාචා කර මෙම මේේක තමයි හෙද ිස්්බර්ග කලමනා කරන මිදැට තේෙනවා එ මතක තියාගන්න තියෙන විශය කොටසක් කියලා. එ අපි මේ පි ිබඳව. හොඩක් බල කීපක්ල ගැීමකරම නිබන්ධය හරතැන්ගල තියනො පිතුරු නිබධනය තියවා මික දෙපරක් විතර ලියල පොඩිඔොන් ඒ පෝොල එකක ියල පොඩ බිත්ති අලෝල තියා ගන්න පුලන් යම්කාලයක් එතකොට මේක මතග න ප්‍රමාණය වැඩිවෙයි කරුණු දහයක් මතක තියා ගන්න තියෙනව ප්‍රදානේව තුනක් ඇති අද දවසේ අවසාන කොටස විදියට අපිහෙනම් මේ ළමනාකරුවගේ භූමිකා ටික විස්තරාත්මකෝ ලයා ගැනීමක් කරම වකලින් අතර පුද්ජල භූමිකා. තුර භමි තීරණ භූමික වැපු භූමිකා ලයා ගත දැම්ම එක එක විස්ත රාත්මක අපි ලියාගන්නයි සූදානම්වෙේනි. අලුත් පිටුවක මේක සම්පූර්ණ ලියගත් තනන් හරි වට පාඩන් කරන්න මතන තියාගන්න ලේසි හ පිළියමු අන්තර් පුද්ජල භූමිකා වක්ගවාක් විදිට ඔන්න ඔබ නිකං සටහන් කර ගැනීමක් කරන්න අන්තර් පුද්ජල භූමිකා ඇයටත පලවෙෙන එක ආයතන ප්‍රදහනයා තන ප්‍රදහනියා කිය එකට පොඩි හැනවීමක්ගත්තෝ මෙන මේ විදියට අයෙන්නේ සංකේත නායකයා මෙෙන්ම සංකේත නායකයා මෙෙන්ම නාම මාත්‍ර නායකයා වන මොහු සංකේත නායකයා මෙන්ම නාම මාත්‍ර නායකයා වන මොහු සමාජී ය හා නීත්‍යනකූල සමාජීය හා නීත්‍යානුකූල එදි එෙදා කටයුතුවල දී සිටි. අන්තර් පුද්ජල භූමිකාවක් ආයතන පදහනියා කියක අයතන ප්‍රදහනියා විදියට ඔන්න කළමනාකරු කරන දේවල්ටික. සංකේත නායකයා මෙන්ම නාම මාත්‍රනායකයා වන මහු සමාජීය හා නීත්‍යනු කූල එදි එෙද කටයුතුල ෙදිලා න්නවා අතන තෙවට උදාහරණගේ පැයක් මඟ බඩදදුුන්නත් දාාරනත් හ දේන භා මුත්තන් පිළිගැනීම ැ ප්‍රශනය අපපතරන්න තුලාමන අමුත්තන් පිළිගැනීම කළමනාකරුවේ කවර භූමිකාවක් කරනවාද.ඒය අතන පදානයා විදියට කරන අන්තර්පු්ජල භූමිකාවා වෙන මුත්තන් පිරිිගැනීම උදාහන් කපක කැටකලිය යන්න ඉට තියෙනවාට ඇතිවන්න අමුත්තන් පිළිගැනීම නීත්‍යනුකූලව ලියවිලි වලට අස්සන් කිරීම වෙන පාසක් ිවිසුම් ගේ වලටෙ ෙනට ලමනාරුතම ට අසන් කර නීති්‍යනු කූලව ලිය කිවිලට අසන් කිරීම රැවම් ඇමතීම අමුත්තන් පිළිගැනීම නීති්‍යනුකූලවලයකි විලිවලට සංකිරීම රැස්වීම ඇමතීම මේ වාහිතන ප්‍රදහනියෙක් විදියට කල මනාකරුවය කිෂ්ට කරන ක්‍රියාවන් එමගේ දහයක් ඔබ සටහන් කර ගැනීමක් කරන්න ඕනේ හොඳට ඉඩ තියලා විස්තරාපමකෝ ලියා ගැනීමක් කරම් තොරහොදර මතගගේ නිෙනවා ඉක නායකයා නායකයා සංවිධාන මේ පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා සංවිධාන මේ පරමාර්ථය ඉතු කර ගැනීම සඳහා අනුගාමිකින් අභිපේරණය කිරීමට මඟ පෙන්වීම ුගාමිකින් අභිපේරණය කිරීමට මඟ පෙන්වීමතිමුදාහරණනායෙක් විදිර කළමනාකරුවක් සංවිධානයකර දේව කීපයක් අපිමිතන දාළතිය අනුගාමිකින්ගේ කටයුතු අගේ කිරීම නිත සුන් ඇතං උදාහරණ අනුගාමිකන්ගේ කටයුතු අගේ කිරීම ගුණදොස් දැක්වීම් ගුණදොස් දැක්වීම් කමාද දළියන්යන් කාර් සාධනෑගේම් අනුගාමිකයන්ගේ කටයුතු වගේ කිරීම් ගුණ දොස් දැක්වීම් කාර්සාධනෑගේීම් උසස් කිරීමම් අනුගාමිකයිම් පුහුණු කිරීීම අභි පේරණය කිරීම් මෙව නායකෙක් විදියට කළමනාකරුවෙ කරන දේවල් එන කළමනාකරුව කන්තර් පුුද්ජල භූමිකා දෙකක් අපි කතා කරා කරන එක අතන ප්‍රදහනයා විදියට ඉලයික නායකයා විදියට කරන දේවල් තුගෙන එක සබඳතා පවත්වන්න සම්බදධතා පත්වන්න තන්තර බුජරභූමිකා ගෙන හෙටින්න ැරත්ත තුනෙන්නේ අයිතන පැදහනිය දෙකනායක තුන සබඳධතා පත්තන්න ති සබඳතා පත්තන්න ගැෙන ෙටෙන් ඉස්තරග ආයතනය හා විවිද්ධ පාර්ෂවතර සබන්ධතා ප ඇත්වීම අයතන හා විධ පාර්ෂවතර සම්බන්ධතා ප ඇත්වීම හර අපේකට ලියගම දිගරලි වුවත්ක කමන්නන්නේ කඩලා එක ඇටෙකලිය ලියගුවත් මතගේ දිනතකට ගණනුදනු කරුවු සැපවුම් කරුව වෙළඳ සංගම් ප්‍රාදේශය ජනතාව මෙ අය සමග සම්බන්ධතා පැවැත්වීම ගනු දෙනු කරුවන් සැපෙවුම් කරුවන් වෙළද සංගම් හෝ ප්‍රාදේශය ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීම දෙනුකරුවන් සැපවුම් කරුවන් වෙළඳ සංගම් හෝ ප්‍රාදේශය ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීම හරිදැ පිසාකච්ඡා කරේ අතර් පුද්ජල භූමිකා තුන ඔය වගේම අප තේන තොරතුරු භූමිකා තුනා අපට තියෙනවා තීරණැබූ මිකා හතරක්. ඔබ දැංවේ නෝට්ටෙක ඔහෝමම ඉදිරියට සම්පූර්ණ කරගනයා මක් කරන්නඕ. මෙම මෙතන දේශන අවසන් කරන්න දෑස්න හැ ඔබ ඉවර කරන්නේ දැං හෝ හෙට දවසතුල්තන පරිමෝෂන. දැපුලුවන්න දැංහොදයි. අපි පිළිතුරු සහිත නිබන්ධනකොපේ වර්ස ගරෘප්ිය එකේ දාලා තියෙනවා ඒ අරගන, ඊළඟ භූමිකා තුළල තොරතුර භූමිකාතුන මනාද නයාමකක් විියට තොරතුර බෙධහරිරන්නේෙක් විදිට මාධ්‍රපකාශකයක් විදිියට මෙතුන ොබ දැන් සහන්රගනීමක් කරන්නඕන්. එනානතුරුව වඩ පුළන් තීරණ භූමිකා හතරක් තියෙනවා විවසායකෙක් බාධාපාලනය කරන්නේෙක් සම්පත්වෙන් කරලා දෙන්නේෙක් සහ සාකච්ඡා කරන්නේෙක් විදිට ඒ හතරත් ඔබ ලියලෙ විර කරගන්න ටෝනි. ඊළඟ දවසේ, පාඩමට සම්බන්ධ වෙනකොට මේ දේවල් ලියල කල් ඉවර කරලා පාඩන් කරලා මේ සම්දධ විදාහ ට ්‍ර්ිකාක් දේ යනවාේ ප්‍රශ්න සල්ල මුත්තර ියනපුළන් මේ කරමුදයි ොදත පඩන්ගත්හ. බලලා උත්තර ලියලලා තමයි පාඩමට සම්බන්ධවීමක් වෙන්න ඕනි. හැමං අද පලවෙනි දවසේ. ොක ඩ කො ක්කබත්ත එක සාකචා කර. බ මේ නිබන්ධන්නේයසාම මේ නෝට් එකක නැවත බල කල්ල පාඩන් කල තමයි ඊළඟ දවශස සම්බන්ධ වෙන්නඕනේ මොකද මේ විභාගෙට ටිකක් බර වැඩි සහය කියන්නේ විභහ වැඩිපු ප්‍රශ්වයන පාඩක් තමයි ම මේ අද උබත් එක සාකච්චා කරනටන්ගත්තේ. එැබහම උනන්දුව මේ පාඩ ධාරණය කර ගැනීමම් කරන්න ඕනේ. එන. ඔබ ඉතිරි බූමිකාටික මඟට පෙන්න්නන්නම් මෙතන අවශ්‍යන තොරතුරු භූමික නිියාමකෙක් විදියට කටයුතු කරනයකී පයක්තේර. ඒකබ බල ියාගන්න පුලුවන් ට පසේ ොතුරු බෙධහර නදියට මෙතන තියනවා හැඳින්වීම සහ උදාහරණ ටිකක්. ඉර පස්සේ මාධ්‍යපකාසකයා විදිට හැඳින්වීම සහ උදාහරණයක් තියනවා. මේ විදිරම මේ කරුණු ටික. දහයම ඔබ ලියන් ඕොනේ. එක සැරක් න ො රග පොටි ව ගු හදල හම ලියල ිත්ති බට පේන ැකින් මේ පදර්ශනය කල තිබන කීපතාවක් කියකු රිකබට මත කිදීමක් වේ.ර. ලබන සතිය හම්වීමේ බලාපොරොත්තුවෙන්, මම අද ටඔබෙන් සමුගන්නවා. අයිබෝන්.